this company එක ටැගීගේ වොයිස් එකට මගේ හඬ තමයි එහෙම අප්‍රූව් කරන්නේ. ඩ්‍රූපි ඩ්‍රිපල් කියන characters දෙකේ මගේ සෑම්පල් එකට ඇමරිකාවේ වෝනර් බ්‍රදර්ස් කම්පැනි එක අතුල ජයසිංහ කියන නම ඉස්සරහින් එනවා good voice and good attitude කියලා. අපේ චිත්‍රපටයේ ඓතිහාසිකව මේ මොහොත දක්වා සවුන්ඩ් පැත්තෙන් අපි සෑහෙන පසුගාමි තැනක ඉන්නේ. ඇමරිකාවේ වගේ අපිට සවුන්ඩ් ට්‍රීට්මන්ට් එකක් කරන්න බෑ. හේතුව එවැනි යන්ත්‍ර සූත්‍ර අපිට නැහැ. එවැනි ඒවා මිල අධිකයි. ඒක ඩිරෙක්ට් සවුන්ඩ් කරන්න බෑ ලංකාවේ. ඒ නිසා ඉන්දියාවේ තරම්වත් අපිට එන්න බැරි වෙලා තියෙනවා සවුන්ඩ් ට්‍රීට්මන්ට් එක ඇතුලේ. සද්ද කියන්නේ මාරම වැඩක්. අපි සද්ද එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. අපි ඒකට කුඩම්මගේ සැලකිලි දීලා. කමන්න කමන්න ඒක පස්සේ මොනවා හරි කියලා අදාගමුකෝ. රූපේ ගන්නකෝ කියලා ඒක ගන්න මාර ට්‍රයි එකක් දෙනවා. හැබැයි සද්දේ නැහැ. සද්දේ ඔක්කොම හදලා ඉවරලා කපලා කොටලා ගෙනල්ලා මට කියන මේකට පොඩි සද්ද මොනවා හරි ටිකක් දාලා දෙන්න පුළුවන්. ස්කූබිඩු කාටුනෙන් තමයි මට එහෙම ප්‍රධාන චරිතයක් හම්බ වෙන්නේ. අනේ ස්කූබි මන්ට නිකන් හොල්මන් ඉන්නා වගේ දැනෙනවා ස්කූබි. ඔයා ඉන්නේ කොහෙද? ස්කූබියෝ හොල්මන් කියලා දෙන්න නැත්තම් අර මොකද තාත්තේ? බෙරණ රාවණා ටෙලි ඩ්‍රාමා එකේ මම රඟපානවා නායක පූජක කියන චරිතේ. අවසානයේදී ඔවුන් මට ආරාධනා කරනවා මේ රාවණා චරිතයට හඬ කවන්න. එතකොට මට හම්බ වෙනවා තරුණ කොල්ලෙකුට වොයිස් කරන්න. ඒක මේ මොහොතේ හඬකෑම ශිල්පියෙක් විදියට මට එන දරුණු අභියෝගයක්. අපේ පහුගිය වකවානුවේ අපිට හම්බෙච්ච හැම චිත්‍රපටයකම ඇහිච්ච පරිසර ශබ්ද ඔන් බැක් එකේ ශබ්ද මං කියනවා. රූපයට ෆ්‍රේම් එකක් තියෙනවා. ශබ්දෙට ෆ්‍රේම් එකක් නැහැ. හිතන්න කෙල්ල 25ක් මං දිහා බලන් ඉන්න. මට තියෙන ලෙඩක් වෙන්න ඇති. මං කළු වලට කැමති. जीवित अनयन दिहावे हिंग दिशावे अद मे कोलम तोट दिहावे आवे रजरट दिहावे कोलम तोट अविल मे हड तेक् वेड तेक् विनस्विधि किनेक्विधिट मुल रटपुराम ओणम दिशावक कट्य दनगत् किने हमे कलु एंदगन कलु एविदिंग इन्ने मे अतुल कोमद होंदिंग इन्न ओ अतुल जयसिंह वैसे अवन गमन देन दान्नो गाउदे केला मे मे कटहंदट विनम දයක් මේ රට තුල තියෙනවා ඒක තමයි අපිට කියන්න තියෙන සරලම කාරණය මොකද මේ හඬ විදිහටත් ඇහෙනවා අතුලයියේ විවිධ හඬවල් විදිහට ඇහෙනවා ඒ කතා එහෙම වෙද්දී අතුලයියව මං අඳුන්නන්න ඕන වොයිස් ආටිස් කෙනෙක් එහෙම නැත්නම් හඬ නළුවෙක් විදිහට විතරක් නෙවෙයි ගොඩක් අය දන්නවා දැකලා තියෙනවා මේ ටෙලිනාට්‍ය මාලාවන් වල ඒ වගේම විශේෂිත වූ විදිහේ ටෙලිනාට්‍යවල විශේෂ චරිත රඟ දක්වන කෙනෙක් විදිහට වගේම විශේෂිත රංග වින්‍යාසයක් තියාගත්ත කෙනෙක් විදිහට තමයි අතුල ජයසිංහව අපි දකින්නේ. හැබැයි ඒ අතරේ තව වැඩ ගොඩක් වෙනවා කියලාත් අපි දන්නවා. අපි ඒ ගැන කතා කරමු. අතුල අයියා කැමති අතුල අයියා කවුරු කියලා කියනවටද වෘතිය මට්ටමේ. මම අර ප්‍රශ්නේ කාන්නේ නේද? ඔයකක් නෙවෙයිනේ. වෘතියෙන් මම කවුද? වෘතියෙන් මම අතුල ජයසිංහ තමයි. මේක නමක් එනමේ බ්‍රෑන්ඩ් එකක් අතුල ජයසිංහ කියවහම මේ වෘතිය මට්ටම් කිහිපයකදී මම දන්නවා අපි ඒක නිකන් අපි මේ විදිහට ගමු මේ මම ඒක දකින්නේ දැන් අපි ඕනෑම රටක සමාජයක් ගත්තාම මේක ඇතුලේ අපි දන්නවනේ මිනිසුන්ට පරිභෝජනය කරන්න තියෙනවා නිෂ්පාදන භාණ්ඩ හෝ සේවාවන් ඔච්චරයිනේ තියෙන්නේ භාණ්ඩ හෝ සේවාවන් තමයි හැම විටම නිෂ්පාදනය වෙන්නේ එතකොට දැන් ඒක මේ ඒ නිෂ්පාද කිසියම් කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කරන මේ නිෂ්පාදිතය අවසාන වශයෙන් එනවා මේ අපි කියන සමාජය නැත කන්සියුමර් පාරිභෝගිකයක් දක්වා මේ එන ක්‍රියාවලියක් තියෙනවා ඒකෙදි හැම විටම මේ නිෂ්පාදන ආයතනයේ වඩා අපි කියන්නේ වඩා ඵලදායි සහ කාර්යක්ෂම ඔච්චරයිනේ තියෙනවා වඩා සඵලදායි වඩා කාර්යක්ෂමයි වෙන මේක නිෂ්පාදනය කරලා දැම්මහම මේ මාකට් එක ඇතුලේ වැඩ කරන්න ඕනේ निष्पादने එතකොට මම නිෂ්පාදනය වෙන්න ඕනේ මං කියන්නේ අපි මේ කතා කරන එක ආර්ට් ඇතුලේ අපි කොහොමද මේ ප්‍රතිනිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේදී අපේ අපි කොහොමද ප්‍රොඩක්ට් එකක් විදිහට මේ තමන් කැමති පාරිභෝගිකයෙකුට මිලදී ගත හැකි ආකාරයේ මේ නිෂ්පාදන ගුණාංග ටික මොනවද මල්ලඟ තියෙන්නේ
එතකොට මං හැම විටම මේක ඇතුලේ වැඩ කරමින් අර ඔයා මුලින්ම වඳුන්න දෙනවා කිව්වා වගේම මම මිනිස් කටහඬ කියන එක ඇතුලේ human voice කියන එක ඇතුලේ මොනවද කරන්න පුළුවන් ඊට පස්සේ මම රංගන ශිල්පියෙක් විදිහට මට මොනවද කරන්න පුළුවන් මට පිටපත් රචකයෙක් විදිහට මට මොනවද කරන්න පුළුවන් මේ ශබ්දයත් එක්ක හඬත් එක්ක ගත කරන මට sound designer කෙනෙක් විදිහට මොනවද කරන්න පුළුවන් මෙන්න මේ කියන skills ගණනාවක් ඇතුලේ මගේ ශක්්‍යතාවයන් මේ මොහොතේ මම පරිශන කරමින් ඉන්නවා ඒක output තමයි මේ දකින්න හම්බෙන්නේ. එතකොට මගේ output එකක් දකින්න කාට හරි කෙනෙකුට මාව මිලදී ගන්න පුළුවන් මගේ creative power එක. අපි එකට කියන්නේ creative energy කියලා. එතකොට physical energy and creative energy කියලා මිනිසුන්ට જાති දෙකක් තියෙනවා. එතකොට physical energy එක අපි පාවිච්චි කරනවා විවිධ වෘත්තීන් සඳහා නේ බඩු බාහිර ආදී ගෙන යාම සඳහා හෝ විවිධ කාර්ය කුසල කර්මාන්තය හෝ මොනවා හරි. හැබැයි අපි මේ art කියන එක ඇතුලේ හැම විටම ලෝකේ පුරාම සිද්ධ වෙන්නේ මේ මිනිසුන්ගේ නිර්මාණශීලී ශක්්‍යතාවය. मेंटली एनर्जी की एक आप क्रिएटिव एनर्जी वेल्ट मे कन्वर्ट करना मम अतुल जय सिंह की अतुल जय सिंह तो प्रोडक्ट एक विविध गुणांग मिलदी इतिहास कथा इतिहास कथा मम इगन गाले मठ हम वेदिका पिटपत्र रचक सह मे अध्यक्ष मम මේ දේවල් ඉගෙන ගනිමින් ඉන්නකොට මම කිය ඒ විෂයත් ඉතාම පුළුල් ඒ කියන්නේ ෆැෂන් ඩිසයිනින් මේ චිත්‍රය ආලෝක වර්ණ ඔය කතන්දර ටිකනේ අපි හැම විටම මේ ප්‍රැක්ටිස් කරමින් ඉන්නේ මේ වර්ණයන් ගත්තාම මේ කොහොමද වේදිකාව ඇතුළේ මේ වර්ණ සම්පින්දණය කරන්නේ නියමිත දුරවල් නියමිත ප්‍රමාණවල නියමිත උසකින් නියමිත වර්ණය මොකද්ද කියන එකනේ හැම විටම මේ සෙට් ඩිසයිනින් කස්ටියුම් ඩිසයිනින් ඇතුළේ එන්නේ එතකොට ඒක ඉගෙන ගන්න ඉතාම බේසික් එකක් තමයි මම පාවිච්චි කරන්නේ වෙන මොකුත් නෙමෙයි ඒක තමයි මිනිහෙක් Tamange හමේ වර්ණය අඳුර ගන්න ඕනේ. අඳුර ගත්තාම ඒ හමේ වර්ණයට වඩා දීප්තියක් දෙන ඇඳුමක් ඇඳොත් මිනිසුන්ගේ ආකර්ෂණය යන්නේ ඒ ඇඳුමට. එතකොට මිනිහෙක්ගේ Tamange ශරීරය නම් Tamanට වැදගත්, රූපය නම් වැදගත්. ඒක මිනිහෙකුට පේන්න නම් හැම විටම සමේ වර්ණයට වඩා අඩු වර්ණ පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි මූලිකම දේ. එතකොට තමයි අපිව පේන්නේ මූණ පේන්න ගන්න. ඉතින් මම සෑහෙන දුරට අපි කියන්නේ ඒක කළු නෙමෙයි මං කළු නෙමෙයිනේ. පොඩි ඒක නිකන් පොඩි කළු පාට කුරු පාට. ඔව් උරු පාටක්. එතකොට මම හැම විටම තෝරගත්තේ ඔය අපි කියන earth colors. ගොඩාක් ඒ වගේ මං කැමති brown, dark ash වලට, black වලට, dark green වලට, dark blue ඔන්න ඔයගේ වර්ණයන් වලට තමයි මං සාමාන්‍ය ජීවිතේ කැමති මොන හේතුවක් නිසාද මං දන්නේ මනෝවිද්‍යාත්මක පැහැදිලි කරොත් සමහරට මේක මට තියෙන ලෙඩක් වෙන්න ඇති මං කළු වලට කැමති ඔව් අතුලයි අඳින්නෙත් කළු ටිකක් ස්ටුඩියෝ එකෙත් වැඩිපුරම කළු තියෙනවා කළු ඒ කොහොමද ස්ටුඩියෝ වල පොඩ්ඩක් ඒ තත්ත්වයට යනවා නමුත් පදින වාහනේත් කළු පාට ඔව් ඒ නිසා මොකක්ද කරන ෆෝන් එකත් කළු මොකද්ද වන්ද පොඩි කළු වලට පෙම් බැඳීමක් තියෙනවා ඒ නිසා මං මේ අපි මේ කියන කොවිඩ් වසංගත තත්ත්වයෙන් පස්සේ මම නැවත සමාජගත වීමේදී ආපහු මම කොහොමද පේන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් මම ටිකක් කල්පනා කරලා තමයි මගේ මේ විලාසිතාව මම හදාගත්තේ. ඉතින් කළු ෂර්ට් එකක් ඇඳලා මම වේට්ටියක් අඳින්නේ. ඔව්. ඒකත් කළු. ඒකත් කළු. පොඩි සුදු ඉරක් තියෙන කළු වේට්ටියක් තමයි අඳින්නේ. කෝවිල් ගාවින් එහෙම යද්දි අඳ ගන්නත් බෑ. තාම නෑ තාම දැන් මේ අලුතනේ දැස් අලුතනේ. ඒ නිසා තාම දන්නේ නෑ හරියට මේ මොන වගේ ප්‍රතිචාරයක් හම්බෙයිද කියලා. ඒක ඔක තමයි මේ වර්ණයට කළු අඳ ගන්න හේතු උනේ. අපි ගම ගැනත් කතා කරමු. ගමෙන් කොළඹ එන එක සහ ඇවිල්ලා කොළඹ ස්ටැබ්ලිෂ් වෙන එක සහ යම් ආකාරයකට ගොඩක් අය ඉන්නවා ගමෙන් ඇවිල්ලා මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ එහෙම නැත්නම් දක්ෂෝ වැඩ්ඩෝ වෙච්ච අය ඉන්නවා. අතුල ජයසිංහ කියන නමත් රජ රටින් කොළඹට ඇවිල්ලා ගොඩනගාගත් එකක්ද එහෙම නැත්නම් රජ රටින්ම ගොඩනගාගෙන ආපු එකක් කොළඹදී දිනු කරගත්තද කොහොමද ගමෙන් කොළඹට එන එක සහ ඒ තුල අතුල ජයසිංහ නිර්මාණය වීම කියන කාරණේ වෙන්නේ ඒක මෙහෙමයි දැන් මං කියන්නේ දැන් මේ මොහොතේ ඉන්න මම ඓතිහාසික මිනිහා එතකොට ගමේ ඉද්දිද මේක උනේ කොළඹ ඉද්දිද මේක උනේ වගේ එකක් අපි නිකන් නොසලකා ඒ තියෙන ඉන්ස්පිරේෂන් එකම තමයි ඒ කියන පෙළඹවීමම තමයි ඒ කියන අපි කියන්නේ මොකද්ද උත්තේජනයම තමයි නැවත මේ අද මේ මොහොතේ ඉන්න මට බලපාලා තියෙන්නේ. ඒතර ගමේ ඉන්නකොට හැම විටම ඉස්කෝලේ ඇතුලේ අර සාහිත්‍ය සංගමයක් තිබුත් මේ ඇතුලේ ගේ නාට්‍යයක් මොකක් හරි තියෙනවා කියලා ගමරාල දිව්‍ය ලෝකෙ ගියව එකයි යකෙක් කන්න බඩගිනි වගේ ඔය වගේ දේවල් කරනවා. ඉතින් ඉස්කෝලේ ඒව තමයි කරේ මම.
පස්සේ මගේ ප්‍රාථමික අධ්‍යාපනය තඹුත්තේගම නල්ලච්චිය කනිෂ්ඨ විද්‍යාලයෙන් එක ගෙවල් ආසන්නයේ මීටර් 100ක් වගේ දුර අල්ලපුවැටේ ඉස්කෝලේ ඒක ඉතා රසබර අධ්‍යක්ෂින් ටිකක් තියෙනවා පළවෙනියටම මම තාත්තා බාර දෙන්නේ ගිහිල්ලා හෝඩියේ පන්තියට මගේ ලොකු අම්මගේ පන්තියට ලොකුම ටීචර් ප්‍රයිමරි ටීචර් ඉස්කෝලේ ආමන කෙනෙක් ලොකු අම්මට බාර දීලා තාත්තා යන්න හදනකොටම ඇඬුවා ලොකු අම්ම කනේ පාරක් ගැව්වා පටාස් ගාල් එකක් ගැව්වා ඔහොම වාඩි වෙනවා මල්ලි යන්න කියලා කිව්වා තාත්තට පළවෙනි පාර ලොකු අම්මගෙන්ම තමයි කෑවේ එතකොට ඊට පස්සේ පහ වසරේදී හම්බ වෙනවා නැන්දා ඊට පස්සේ ඕ ලෙවල් ඒ ලෙවල් කරනකොට හම්බ වෙනවා ඒ නැන්ද බඳපු මාමා එයා පාසල් පරීක්ෂක කෙනෙක් ඉතින් ওই වගේ පාසල ඇතුලේ සෑහෙන පොඩි يعني ගෙදරට අනිවාර්යෙන් يعني ලොකෝම්ම නැන්දා සියලු දෙනා අපේ මිදුල උඩින් තමයි ලොකෝම්මලා ගෙදරට يعني report එක දීගෙන යන්නේ උදේ يعني හවස යනකොට report එක දීගෙන යන්නේ මල්ලි මෙන්න මේ මේකක් කරා වගේ එකක් ඒ නිසා සෑහෙන අපි කි විනය කරකු වුණා මං කියන්නේ ඒ නිසාම වෙන්න ඇති ඊට පස්සේ නාට්‍ය වගේ දේවල් ගහමු කරමින් ඉඳලා ඒ ලෙවල් කරන්න මම එනකොට මේ මට හමුණා ලාල් කියලා සර් කෙනෙක් චිත්‍ර සර් තඹුත්තේගම මධ්‍යම විද්‍යාලයේ ලාල් සර්ගේ වැඩේ චිත්‍ර අඳින එකට අමතරව අනිත් සියලු වැඩ නාට්‍ය වැඩ කිසිදු නේ නාට්‍ය රංග කලා විෂයක්වත් පැත්ත පළාතකවත් නැහැ හැබැයි ලාල් සර් හැම විටම චිත්‍ර නැති හැම වෙලාවකම මොනව හරි කරනවා ඉංග්‍රීසි අකුරක්වත් බැරි කාලේ මර්චන්ට් ඔෆ් වෙනිස් ඉංග්‍රීසි වලින් කරලා සම්මාන මේ සාතික තියෙනවට සිංහලෙන් ලියාගෙන කටපාඩම් කරලා කියලා කියලා ඩයලොග් එහෙම තමයි එහෙම තමයි නාට්‍යකේ පාසල් කාලේ ඊට පස්සේ මම පාසල් අධ්‍යාපනයේ ඒ යන අතරතුර අනුරාධපුර යෝන් නිකේතනේ හරහා මගේ සම්බන්ධකම් තිබුණා ඊට පස්සේ වසන්ත දුග්ගන්නාරාල වසන්ත අයියා දුක අයියා ඒගොල්ලෝ කට්ටිය නලින් ප්‍රදීප් අයියලා ගිහිල්ලා එහි වර්ක්ෂොප් තියෙනවා කොළඹ ඉඳන් ඒකට ඒගොල්ලෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඔහොම ඔහොම යන අතරේ ඩග්ලස් සිරිවර්ධන සර් නිශංක දිද්දී නිසා එච් ඒ පෙරේරා කියන අපේ ඉතාම ප්‍රවීණ රංගදරයා එච් ඒ සර් එක්තරා මොහොතකේ තඹුත් ඒකම මේ වී ගබඩාවක අපිට මේ ඩ්‍රාමා වර්ක්ෂොප් එකක් තියෙනවා ඒකට මම සහභාගී වෙනවා එම් සෆීර් සහ හේමන්ත ප්‍රසාද් තමයි මගේ පළවෙනි නාට්‍ය ගුරුවරයෝ දෙන්නා ඒ දෙන්නා ගිහිල්ලා කරන පළවෙනි වර්ක්ෂොප් එක ඇතුලේ මම ටිකක් වැඩ ටිකක් කරලා ඒගොල්ලෝ කැපිලා පේනවා මොකක්hari විශේෂත්වයක් තියෙන්න ඇති ඊට පස්සේ ඒ දින තමයි මගේ පළවෙනි නාට්‍ය ගුරුවරු දෙන්න ඊට පස්සේ තමයි ඩග්ලස් සර්ලා හම්බෙන්නේ ඊට පස්සේ සුමිත් රත්නායක කියන අපේ ඉන්න රංගනිස සුමිත් අයියා හරහා තමයි මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය රංග කලා ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ඕනේ කියලා වසරක මේ තරුණ සේවා සභාවට ආගමනය සිද්ධ වෙන්නේ 1999 ඔක්තෝබර් පළවෙනිදා ඔක්තෝබර් කොළඹට ඔක්තෝබර් 4 වෙනිදා තමයි නාට්‍ය රංගකලා මේ පාඨමාලාව පටන් ගන්න. එතෙන් සිට තමයි මේ කොළඹ ජීවිතය ආරම්භ වෙන්නේ. හැබැයි ඊට ප්‍රථමයෙන් මහලුප්පල්ලම් ප්‍රජාගුවන්විදුලි සේවයේ ගිහිල්ලා රේඩියෝ ඩ්‍රාමා වලට රජරට සේවයේ වැඩවලට වන්නිය වේදිකාවේදී මුතු චින්තක සනත් අයලා වගේ කට්ටියත් එක්ක ප්‍රවීණ ඇසුරු කරන්න හම්බුණා. ඉතින් ඕක තමයි මේ ජර්නි එක. ඒ කියන්නේ ඒ කාලේ හඳ නළුවෙක්. ඒ කාලේ යම් පමණකට දේවල්. ඒ සියලු දේවල් වලට බේස් එක තමයි මගේ ලොකු අයියා. ලොකු අයියා මොනවද කරේ? ලොකු අය ඉස්කෝලේ යන කාලේ එයා නාට්‍ය කරනවා. එයාගේ තිබුණ ඉතා දරුණු ඇබ්බැහියක් තමයි මාව මේකට එන්න පෙළඹුවේ. ඒ තමයි කියවීම. ඒ කියන්නේ වදරින් හයිට්ස් මම කියවන්නේ 8 වසර වගේ කාලේ සුද්ධිලය කතාව 9 වසරදී වගේ මම කියවන්නේ. තමුත් ඒකම මහජන පුස්තකාලේ මිස් ලොකු අය යනකොට හැංගෙනවා. ඒ ලොකු අයට දෙන්න පොත් නැහැ. පොත් නැහැ. ලොකු අය පොත් කියවන්නේ මෙහෙම කෑම කන ගමන් මෙහෙම කන ගමන් පොත මෙහෙම කියවනවා. ඉතින් අම්මා හැම විටම බයිනවා මේ එක්ක කියවලා හිටපන් එක්ක කනක දිරවන්නේ නැහැ. ඔව් කාලා හිටපන් කියලා. ඉතින් ලොකු අය මේ වගේ අසීමිත විදිහට පොත් කියවන්න ඇබ්බැහි වෙලා හිට. ඒ නිසා තමයි මට ওই සාහිත්‍ය අසුරේ ඉන්නේ. ඊට පස්සේ චිත්‍ර කතා පත්‍ර අනිවාර්යෙන් හැම සතියකම චිත්‍ර කතා පත්‍ර බලනවා. ඒක එනකන් ඉන්නවා. එතකොට මේ චිත්‍ර කතාව තමයි මම කියන්නේ අපි දකින ස්ටෝරි බෝඩ් එකනේ. ඔව් එතකොට ඊළඟ සතියේ නවත්තනවා මෙහෙම පුදුම වෙච්ච මූණකින් මොනවා ඒක එහෙම වෙන්නේ කොහොමද වගේ එකකින් නවත්තනවා එතකොට ඉතින් ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා ඊළඟ දවසේ එනකන් බලාගෙන ඉන්නවා ඒක වෙන්නේ කොහොමද කියලා ඉතින් එතකොට ජයන්ත චන්දසිරි ජැක්සන් ඇන්තනි මහත්තයා ගාමිණී අබේකෝන් චන්ද්‍රරත්න මාපිටිගම උදේකාන්ත වර්ණසූරි ඇතුළු ගානාවක් චිත්‍ර කතාවලට චිත්‍ර ශිල්පීන් විදියට සහ කතා රචකයන් විදියට දායක වෙලා හිටියා. ඉතින් ඒව තමයි මාව මේ නිකන් දෘශ්‍ය රූපය කරා පොළඹවන සාධක කියලා පසු කාලිනු මම තේරුම් ගන්නේ.
ඉගෙන කොහොමද අපි ගිහිල්ලා එක තැනක ක්ලයිමැක්ස් එකකට තියලා මේ ස්ටෝරි එකක් ටෙල් කරන්න කියන්නේ කොහොමද කියලා ස්ටෝරි ටෙලිං වලදී. ඉතින් අන්න ඒ වගේ දේවල්. ඒතකොට ඩයලොග් ලියන්නේ කොහොමද ඒ ඒ චරිතවලට? ඉතාම දක්ෂ මේ රචකයෝ හිටියා, චිත්‍ර ශිල්පීන් හිටියා. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි මාව මං හිතන්නේ කොළඹ එන්න පොළඹවන සාධකේ. මේක ඉගෙන ගන්න ඕනේ කියන එක. නාට්‍යයක් මොනවා හරි මට ඒ ලෙවල් කරද්දී මට කිව්වේ නළුවා කියලා. අපේ ක්ලාස් එකේ කොල්ල 5යි කෙල්ල 25යි. කෙල්ල 25. කෙල්ල 25ක් ඉන්නවා ඒ ලෙවල් ක්ලාස් දෙකක්. කෙල්ල 25යි කොල්ල 5යි එකෙනෙක් තලාවේ හාවා, අනෙත් එකෙනා රාජාංගනේ හාවා. ඒක දෙන්නම ලලිත්ලා අර හාව දෙන්නේ. ඊට පස්සේ පයිප බාස් කියලා හිටියා. ඌ තමයි කරන්නේ ඔක්කොම වසන්ත. අදරතිදා සහෝදරයෙක්ගේ වැඩ කරන වසන්ත තමයි මේ ළමයින්ට වතුර දෙන්න ඕනේ කියලා මේ පන්තියෙන් යන්න හදා ගන්න සාධක බටේ කැල්ල ටීචර්ගේ අපි ටැංකියට නැගලා එක බලන්න ඕනේ කියලා වසන්ත තමයි පයිප බාස්. සර්ලා කියන්නේ එහෙම පයිප බාස්. අර ඉබ්බයි හාවයි මට කියන්නේ නළුවා කියලා. ඊට පස්සේ තව මගේ සහෝදරයෙක් හිටියා. එයාට කියන කාඩ් එක කියන්න බෑ. එයාට පොඩි අසනීපයක් තියෙනවා. අසනීප නිසා තමයි කාඩ් එක කියන්නේ. පස්සේ අපි කරන්නේ එයාට අසනීප වෙනවා කියලා අපි යනවා හොස්පිටල් එකට යන්න. හොඳ රංග. ඒ දවස්වල එහෙම කරා. මේ ඒතර මාමා වැඩ ඉස්කෝලේ තාම. නෑ. එතකොට මාමා අපිට අහුවෙන්නේ නෑ. අපි වෙන සබ්ජෙක්ට් වලනේ. එක දවසක් ඒ කියන්නේ මේ දැන් මම ඉකෝන් තමයි මගේ මේ පළවෙනි අවුරුද්දේ විෂය. ඉකෝන් දේශපාලන විද්‍යාව, කියන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය. මම අවුරුද්දක් ඉකෝන් කරනකොට වෙච්ච එක්තරා සිද්ධියක් නිසා මම ඉකෝන් කෙරෙහි කලකිරිල අදටත් මට එහෙම ඉගෙන ගන්න සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් නැහැ. සර් මගෙන් අහුව බදු වර්ග කීයක් තියෙනවද කියලා. මං කිව්වා 3යි සර් කියලා. මොනවද කියලා 3? මං කිව්වා ඍජු බදු, වක්‍ර බදු, එර බදු කියලා. එරබදු කියලා මට දැන කොහොමද දන්නවද? හිතන්න කෙල්ල 25ක් මැද්දේ මන් දිහා බලන් ඉන්න. ඔව්. මේ ඉස්කෝලේට ගිහිල්ලා අලුත සර් බැන්න. මං කියන සර්ට මතකද දන්නේ ඒක සර් බැන්න. මං ඉකෝන් නැතරලා බුද්ධ ධර්මයේ කියන විෂය තෝරගත්තා. එහෙම තමයි මං ඒ ලෙවල් පාස් කරේ. මට කැම්පස් යන්න ලකුණු 10ක් මදි වුණා. ඒ සහ ඊට පස්සේ මට අපේ පවුල් පරිසරයේ තිබුණ නැහැ එහෙම මේ ආර්ථික වශයෙන් නැවත එහෙම විශ්වවිද්‍යාලය යන්න හරි මොකක් හරි එකකට මට ඒ ලෙවල් කරන්නද කියන එක. ඊට පස්සේ තමයි මම මේ නළුවෙක් සහ නාට්‍යකාරයෙක් වෙන්න ඕන කියන හීනය ඇතුලේ තමයි මේ කොළඹට සේන්දු වෙන්නේ 99 ඔක්තෝබර් වල. කියන්නේ ඉරබදු වලින් ඉකෝන් සම්බන්ධයෙන් තිබ්බ පණුගාය අඩු වුණා. අඩු වුණා. ඒ හොඳටම හොඳ වුණා. දැන් සමහරව දැන් කියනවා දැන් උඟ දිනේ කහන එක තමයි දැන් මේ කොළඹ අනුරාධපුර ඉඳන් කොළඹ එන්නේ නාට්‍ය උණ තිබ්බ හින්දාද මෙහෙම කියලා. ඔව්. මං කියන්නේ මට උණ නෙමෙයි තියෙන්නේ. දැන් සාමාන්‍ය උණේ ස්වභාවය මොකද්ද කියන්නේ? උණ හැදෙනවා. ඊට පස්සේ පෙන්ඩෝල් පෙත්තක් හරි අදාල මොකක් හරි බෙහෙතක් ගත්තාම උණ හොඳ වෙනවනේ. ඊට පස්සේ හොඳ වෙනවා ඉතින්. මේක එහෙම නෙවෙයි නිදන්ගත උණ. මේක ඇවිල්ලා එඩ්ස් වගේ. මං කියන්නේ කියන්නේ එන්න සර්. අර මේකෙන් අයින් කරන්න බැරි ඇට පිළිකා තියෙන්නේ. ඇට මිදුළු වලට මේ ස්ප්‍රෙඩ් වෙනවා එන්න එන්න. එහෙම ලෙඩක් මට තියෙන්නේ මේක සම්බන්ධ. එනස වුණ නැහැ මේක බෙහෙත් ගත්තට කොච්චරවත් හොඳ වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ තාමත් මේ හම්බෙන්නේ කතා කරමින් ඉන්නේ. දැන් කමෙන් කොළඹට ඇවිල්ලා කොළඹින් රටටම අතුල ජයසිංහ වෙනවනේ. ගමේදී වෙච්ච අමතකම නොවන සිද්ධි ඇති ගොඩා. ඒව මතක නැහැනේ. වීලු ගත්තා මතක් වුණා. ඒ කියන්නේ ඔයාලට මොකද්ද අමතක නොවන සිද්ධිය? අමතක නොවන සිද්ධි ගොඩක් තියෙනවා. අපිට එකක් කියන්න. මතක නැහැ මේ රසේ. අන්න ඒ වගේ වැඩක් යන්නේ. අමතක නොවන සිද්ධි වලින් එකක් තමයි මම අර මුලින් කියාගෙන හිටියේ. ඒ කියන්නේ මගේ අයියා කියන්නේ ඉතාම දක්ෂ කවියෙක්. ඒ කියන්නේ එයා ලියනවා. එයා තරම් කියවපු කෙනෙක් මම දැකලා නැහැ මගේ ජීවිතේ. විශේෂයෙන්ම නව පරිවර්තන නව කතා කෙටි කතා වගේ දේවල්. එයාගේ එක අමතක නොවන දෙයක් තමයි මම මේ මොහොතේත් ලයිෆ් එක ඇතුලේ ජීවිතය ඇතුලේ ප්‍රැක්ටිස් කරමින් ඉන්නේ. ඒක නිකන් කමර්ෂල් අර ටැග් ලයින් එකක් වගේ. එයා කියන්නේ ටිකක් ඒ ටික හොඳට. ටිකක් යස්. ඒක තමයි එයාගේ ටැග් ලයින් එක. සමහර දේවල් සම්බන්ධයෙන් කට්ටිය කියෝ ඒ නෑ මගේ එහෙම නෑනේ මගේ එහෙම එච්චරම ප්‍රශ්න නෑ ටිකක් ඒ ටික හොඳට
හරියට මං කියන්නේ ඒක වෙන ලොකු ෆිලොසොෆිකල් කාරණාවක් තියෙනවා යා කියන මතු කරන කාරණාවේදී අපි මේ වෙන වෙන විෂයන් වලට දාලා හැම විටම ඔය කියන සියලු දේවල් ඔක්කොම තියෙන නිෂ්පාදන ක්‍රියාවලියේ සම්පත් භාවිතයක් තියෙනවා වඩා සඵලදායි සහ කාර්යක්ෂම කියන එක අන්න ඒ ටික යාගේ පාඩම ඇතුලේ තියෙනවා ටිකක් හැබැයි ඒ ටික හොඳට තියෙන සම්පත් ටික පාවිච්චි කරන්න. ඒක ටිකයි හම්බ වෙන්නේ. හැබැයි ඒ ටික ඉතා හොඳයි. ඒ ටික ඉතා හොඳ පවර්ෆුල් එකක්. අන්න ඒක තමයි මම ඉතින් මේ මොහොතේ පාවිච්චි කරමින් ඉන්නේ. පාසල් කාලේ ඔය ඩ්‍රාම කරපු එක එතකොට අර වගේ මේ චේසර්ල වගේ ගිහිල්ලා වර්ක්ෂොප් වගේ දේවල් අපේ ඉතා දුෂ්කර පළාත්වල ගිහිල්ලා කරපු දේවල් මං කියන්නේ ඒව තමයි මගේ ජීවිතේ නම් මට අමතක නොවෙන සිද්ධි. ඒතර ඒ නිසාම තමයි ඒ අමතක නොවෙන මතකයන් ටික තවමත් තියෙන්නේ සහ ඒ නිසා තමයි මම අද මේ කතා කරන මොහොතට මාව පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ නිසා මට කවදාවත් ඒක අමතක කරන්න බෑ. මම හැම විටම කියන්නේ මට මහගෙවල් තුනක් තියෙනවා. පළවෙනි මහගෙය තමයි මගේ උපන් මම උපන් මගේ මහගෙදර මගේ ගමේ තියෙන ගෙදර. දෙවෙනි මහගෙදර මගේ ජාතික තරුණ සේවා සභාව මහරගම. ඒ තමයි මගේ දෙවෙනි මහගෙදර. ඒ කියන්නේ හරියට නිකන් ඊට පස්සේ තුන්වෙනි මහගෙදර තමයි සිරස ටීවී ආයතන දෙපානුව. අපි ඒ ගැන කතා කරමු. ඔව්. එතකොට මේ මහගෙවල් තුන හරියට මේ වගේ අපේ ෆැමිලි එක ඇතුලේ අපිට තියෙන අපේ ගෙදරයි බාප්පලා ගෙදරයි ලොකු තාත්තලා ගෙදරයි. අන්න ඒ වගේ. ඒතර මගේ යස් මගේ ජීවිතේ අද ළමයෙක් විදියට තරුණයෙක් විදියට මිනිහෙක් විදියට පුරවැසියෙක් විදියට මාව නිර්මාණය කළේ ඒ ගෙවල් තුන. මගේ ලොකු අම්මලා ගෙදරයි බාප්පලා ගෙදරයි අපේ ගෙදරයි. ඒ වගේ ජාතික තරුණ සේවා සභාව සිරස ආයතනය සහ මගේ මහ ගෙදර තමයි හැම විටම මාව පෝෂණය කළේ. අද ඓතිහාසිකව ගොඩනැගිච්ච මං ඉන්නවා නම් මේ මොහොතේ ඒ කියන්නේ ඒ ටික තමයි. ඊට අමතරව අනිත් කියන මට හම්බෙච්ච විවිධ ගුරුවරු සමාජීය වෙන අත්දැකීම් ඔය වගේ දේවල් අපි කියන ව්‍යුත්පත්ති ඥානෙ. දැන් මේ ශ්ලෝක එහෙම හොඳට දන්නවනේ. කියමුද පොඩි ශ්ලෝකයක්. දැන් අර ඒ සමහර ශ්ලෝක තියෙනවා මට මේ වගේ තැන්වල කියන්න බෑ. මම නිකන් කියන්නම් අර මේ අපිට මේ මේ හා සම්බන්ධයෙන් වැදගත් වෙන නිසා ඒකෙත් මට සම්පූර්ණ එක මතක නෑ මේ වෙලාවේ. අර අපූර්ව වස්තු නිර්මාණක්ෂම ප්‍රතිභා කියන ඕක තමයි මම ගන්න හිටියේ. ඔව්. මම අහලා තමුනේ හැම විටම කියන්නේ. ඔව්. අපූර්ව වස්තු නිර්මාණක්ෂම ප්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව තමයි ප්‍රතිභාව කියලා කියන්නේ. ඒක තියෙනවා කලාකාරයෙක්. එතකොට ප්‍රතිභාව කියලා අපි විශ්වාස කරනවා අපි කියනවා ගෙන එන දේවල් අපි ගියාත්මෙන් හෝ කොහෙන් හරි අපි මේ ගෙන එන අපේ තියෙන ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ ස්පිරිචුවල් අපිට තේරෙන්නේ නැහැ ඒක විග්‍රහ කරන්න බෑ ඒක මොකද්ද කියන එක. මේ අරන් එන එක අපි සමහරු කියන බෝන් ටැලන්ට් කියලා කියනවා සහජ දක්ෂතාවය සහජ කුසලතාවය නිසර්ග හැකියාව නිසග කුසලතාවය. ඔන්න ඔය සියලු නම් වලින් හඳුන්වන්නේ මේ බෝන් ටැලන්ට් කියන එක. එතකොට මේක එක්තරා මොහතක කාල් මාක්ස් මේ බෝන් ටැලන්ට් කියන එක ප්‍රතික්ෂේප කරනවා. එයා හැම විටම කියන්නේ පුහුණු ශ්‍රමය කියන එක. ළමයෙක් ඉපදෙනවා ළමයා ලොකු වෙනවා එයාට තින්ත දෙනවා කඩදාසි දෙනවා පැන්සල් දෙනවා එයා මේ ටික ටික අඳින්න පුරුදු කරලා හුරු කරලා ඔහොමම ගෙනල්ලා එයා ගුරුවරයෙක් ළඟට දාලා මේකේ ටෙක්නික්ස් ටික කියලා දෙනවා මේ ශ්‍රමය පුහුණු කරනවා අන්න හදන්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් කියලා. හැබැයි එහෙම චිත්‍ර ශිල්පියෙක් හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ මාක්ස් කියන විදිහට චිත්‍ර ශිල්පියෙක් එහෙම පුහුණු ශ්‍රමය ඇතුළේ ගොඩනගන්න පුළුවන් ආටිස් කෙනෙක්. බැරි නෑ. එතකොට එයා දැනගන්න මේ ටූල්ස් ටික කොහොමද අල්ලගන්නේ කොහොමද ඉදි කොටු රේඛා හැඩතල වර්ණ භාවිතා කරමින් මේකේ කොහොමද මේ අවශ්‍ය කරන අපේ කොම්පොසිෂන් එක කොහොමද මේ පේන්ටිං එක මොකක් හරි ඒක පරිසර දර්ශනයක් වේවා පෝට්‍රේට් එකක් වේවා මොකක් හරි මේක නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකට පුහුණු කරනවා. එතකොට කරන්න පුළුවන්. රයිට් මට තියෙන ප්‍රශ්නේ තමයි එහෙම පුහුණු කරන ලද පුද්ගලයා ඉස්සරහා දැන් කැන්වස් එකක් තියලා පාට ටිකක් දීලා අඳින්න කියනවා. ඔව්. කිව්වහම එයා මේ කැන්වස් එක මත ප්‍රතිනිෂ්පාදනය කරන එකේ ක්‍රියේටිව් පාර්ට් එක තීරණය කළේ කවුද? මොකෙන්ද? අර පුහුණුවේ තියෙන ටික විතරක් වෙන්න බෑ. බෑ. මං කියන්නේ කැන්වස් එක දුන්නාම මට මේකේ මගේ මේ තියෙන වර්ණ රේඛා හැඩතල පාවිච්චි කරලා මේක ඇතුළේ එකක් කරන්න පුළුවන්. හැබැයි කරන්නේ මොකක්ද කියන මොන විදිහකටද කියන පරිකල්පන හැකියාව තීරණය වෙන්නේ කොහෙන්ද මම විශ්වාස කරන්නේ ඒක තමයි ඔය සහජය සහ ඒක බුද්දිස් ෆිලොසොෆි එකේදී ඉතා පැහැදිලිව පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ
මට මතක නෑ බම් එක බමුණෙක් අහනවා බුදුහාමුදුරන්ගෙන් දැන් ඔයා මැරෙනවා හරි මැරුණාම ඔයා කියනවා නැවත ඉපදෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඔව් නැවත ප්‍රතිසන්දියක් ගන්නවා හරි අහනවා මේ එතකොට ඉපදෙන්නේ කවුද ඔයාද වෙන කවුරු හරිද කියලා බුදුරජාණන් වහන්සේගේ උත්තරය තමයි නචසෝ නච අඤ්ඤෝ මම නෙවෙයි මත් නෙවෙයි නචසෝ නච අඤ්ඤෝ මම නෙවෙයි මත් නෙවෙයි එතකොට මේ ෆිසිකල් බොඩි එක මෙතෙන්ද දිරාපත් වෙලා අන්න නේච පට ව්‍යාපෝ තේජෝ කියලා මේකෙන් හැදිච්ච ටික මේ මේකටම නැවත මෙහෙම පස් වෙලා යනවා ඉතින් ඒක නේච බුද්ධයාගේ තමයි නැවත ආපහු කිව්වේ. එතකොට මේක නැති වෙලා යනවා. ඒතකොට නැවත ප්‍රතිසන්දිය ගන්න එකේ අපි කියන්නේ අර බැංකු ශේෂය ඉදිරියට ගෙන යන ලදී වගේ මේ මොකද්ද එකක් යනවා එකක්. ඒක විග්‍රහ කරන්න බෑ. ඒක මාක්ස්ට අහුවෙන්නේ නැහැ. බලංගොඩ හාමුදුරුව ඔය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුව. ඉතින් මේ මේ අර අපි කිව්වේ එකයි අතුල අයියා කියන්නේ එහෙම නැත්නම් අතුල ජයසිංහ කියන්නේ මේ නිකන් නෙමෙයි මේ ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් දැන් ටෙලි නාට්‍ය සම්බන්ධව අපි සම්බන්ධ වෙලා ඉන්න කාලේදී ටෙලි නාට්‍ය සම්බන්ධ කීප දෙනෙක් කිව්වේ අතුල අයියා එක්ක නයිට් එකක් ගහනවා අපි කියන්නේ එහෙම එහෙම නැත්නම් අතුල අයියා ඉන්න දවසක ඒ ලොජ් එකේ රැයක් ඉන්නවයි කියන්නේ නිකන් විශ්වවිද්‍යාලයකට ගිහින් ආව වගේ වැඩක් කියලා. ඉතින් ඒ හින්දා තමයි දිසාවේ අතුල අයියා එහෙම නැත්නම් අතුල ජයසිංහව කලාකරුවා එහෙම නැත්නම් පිටපත් රචකයා එහෙම නැත්නම් හඬ නළුවා එහෙම නැත්නම් රංගදරයා එහෙම එක එක විදිහෙන් කියන්න පුළුවන් මේ තව ගොඩක් එකතු වෙනවා ඉස්සරහට ඒ ගැන හදාරමින් ඉන්නේ එයාව අපි සම්බන්ධ කරගන්නේ ඒ නිසාමයි දිසාවේ මේ ජීවිතය යන එන දිහාවේ විවිධ දිශානතීන්ට ජීවිතය අරංගිය අය ගැන අරංගිය අය එක්ක කතා කරන්න තමයි දිසාවේ අපි හැම වෙලෙම එක එක දිහාවට යන්නේ ඉතින් ඔබ යන්න ඕන දිසාවේගේ පැත්තට මෙන්න දිසාවේගේ දිහාව subscribe කරන්න මේ පැත්තෙන් එහා පැත්තේ තියෙන බෙල් icon එකත් click කරන්න අනිවාර්යයෙන්ම මේ අතුලයි අපි කියන්නේ අර එහා පැත්තේ තියෙන සීනුව ගැහුව ගමන් දිසාවේ subscribe කරලා ජීවිතේ වෙන කෙනෙක්ට අලුත් දොරටුවක් විවර වෙයි කියලා මොකද අතුල අයියලා වගේ ගොඩක් අයගෙන් අතුල අයියලාගෙන් හැම කෙනෙක්ගෙම මේ ජීවිතේ එක එක දිශාන තින් වලට ගියා එකෙන් යම් යම් කාරණා එකතු කරගන්න පුළුවන් කියලා. ඒකනේ වෙන්න ඕනේ. ඔව් ඒකට අපි කියන්නේ පරමාදර්ශ. පරමාදර්ශ කියලා. එතකොට මේ පරමාදර්ශ කිව්වහම අපිට මේ මොහොතේ ප්‍රශ්නයක් තියෙනවා මම දකින විදිහට. කියන්නේ මම කුඩා මම කුඩා දරුවෙක් විදිහට පවුලක ඉපදිලා මෙහෙම ගොඩ නැගෙද්දී මේක ඇතුලේ මගේ පළවෙනි පරමාදර්ශය මගේ තාත්තා. ඊට පස්සේ මම පාසල් අධ්‍යාපනය ඇවිල්ලා ඔහොම තරුණෙක් විදියට වැඩෙනකොට මට දේශපාලනය ඇතුලේ වේදිකාව ඇතුලේ කලාව ඇතුලේ ඔහොම යම් යම් පරමාදර්ශ මෙහෙම මට හැදෙනවා. ඒකට මම එහෙම තරුණෙක් වෙලා කොළඹට එනකොට මට පේනවා එක්තරා මොහොතක දැන් මම නිකන් සරල උදාහරණ දෙකක් කියන්න වේදිකාවේ සහ දේශපාලනය තුළ මගේ පරමාදර්ශී චරිත දෙකක් ඉන්නවා මගේ තුළ. එතකොට මම කොළඹට එනවා කොළඹට ඇවිල්ලා මම මේ අපි කියන ආටිස් කෙනෙක් වෙන්න කලාකරුවෙක් වෙන්න මම මෙහෙම යන ගමනේදී මගේ මේ 2099 කොළඹ ඇවිල්ලා අපි තුම 2000 කියලා මේ මේකට පටන් අවුරුදු 20ක් විතර මම මෙහෙම එන්න පටන් ගන්න ගමනේදී මට පේනවා මේ ගමෙන් මේ පරමාදර්ශ විශ්වාස කරලා ආපු තරුණයාට පේනවා මේ සමාජය ඇතුළෙම මම ජීවත් වෙන සමාජය ඇතුළෙම මම විශ්වාස කරපු මගේ පරමාදර්ශ දෙක මම මේ දෙකක් උදාහරණ කරා මේ දෙක මගේ ඇස් ඉස්සරහා පිටම දියාරු වෙලා යනවා නැති බංගස්ථාන වෙලා යනවා ඒක හරියට මේ වගේ මම ඔයත් එක්ක යනවා යන් පුතා එන්න යන්න මේ සුජි යන් මෙහෙමයි කියලා මම කොස්සත් හන්දියට දැන් ඔයා මෙහෙම මේ කෙලින් පාරේ යනවා යනකොට හම් වෙන කොස්සත් හන්දිය හන්දිය හම් වෙනකොට මං කියන පුතා මේ මට දැන් මට නම් කෙලින් යන්න බෑ පුතා මේ මම මෙතනින් හැරිලා යනවා ඔයා කැමති නම් කෙලින් යන්න වගේ කතාවක් ඒ කියන්නේ මම ඔයාව එක්කගෙන ඇවිල්ලා එක්තරා මොහොතකදී මං කියනවා මට මෙතනින් එහාට යන්න බෑ ඔයාට ඕන යන්න මම මෙතනින් හැරිලා යනවා කියලා අන්න ඒ වගේ දේශපාලනේ සා මේ මේ කලාව ඇතුලේ මගේ පරමාදර්ශ දෙක මෙහෙම මට පේනවා දියාරු වෙලා යනවා දැන් මාර වැඩක්නේ ඔයා මාව විශ්වාස කරලා මෙච්චර දුර ඇවිල්ලා දැන් මූ කියනවා මට හැරිලා ඵලයන් කියලා මාර කතාවක්නේ කියලා ඌ කැමති පැත්තකට ඌ යනවා. එහෙම වෙන්න බෑ. ඒතර එහෙම බැරි නම් මං ඒ පරමාදර්ශයේ සපයන්නේ නැතුව ඉන්න ඕනේ. නේද? අපරාධ ඔයා මුලා කරන එක හොඳ නෑනේ. ඔව්. දැන් මේ අතුලයි ඕකට මූණ පූර්ණයක් ගත්තොත් මේ පරමාදර්ශී චරිත ලංකාවේ අඩුයි නේද? ලංකාවේ නැහැ. අපි කියන ලෝකේ තිබුණ මහා ආඛ්‍යාන. මහා ආඛ්‍යාන. සාහිත්‍ය ඇතුලේ සිනමාව ඇතුලේ මේ සියලු දේවල් ඇතුලේ. මහා ආඛ්‍යාන. ඒක හරි ලොකුයි. ඒවට කිට්ටු වෙන්න අමාරු මූලිකයි
ඒවා තමයි මේ පරමාදර්ශ සපයන්නේ. එහෙනම් මහා ආඛ්‍යාන තිබුණා. නිකන් අපි ඒක තව පැත්තක වෙන උදාහරණයක් ගමුකෝ. රුසියානු ඇයි මෙච්චර රුසියානු පෙරළූ නැවුම් පසද යුද්ධය හා මේ පොත් මෙච්චර විශාල වෙන්නේ ඇයි? සාහිත්‍ය තුල. මේ වෙලුම් 7 8 10 ඉතා විශාල ගණේ පොත් පිටු 4000යි 5000යි. ඇයි කොහොමද මේ ලොකු වෙන්නේ? ඇයි රුසියාව කියන රට ඇතුලේ එක්තරා කාලයක් එනවා මිනිසුන්ට එළියට බහලා වැඩ කරන්න බෑ. නේද? වින්ටර් එකේ මිනිසුන්ට වැඩ කරන්න බෑ. ගිනි උදුනක් ගහගෙන මොනවද කරන්නේ? වෙන එන්ටර්ටේන් කරන්න දෙයක් නැහැ. গিටාර් එකක් තියෙන මිනිහ গিටාර් එකක් ගහයි. හැබැයි වෙන මිනිස්සු මොනවද කරන්නේ? රේඩියෝ නැහැ, ටෙලිවිෂන් නැහැ. මොනවද තියෙන්නේ? ආ මෙන්න සාහිත්‍යය. එතකොට ලියන මිනිස්සයත් ලියන අත අපි කියන අත ඇද්දි ගෑරලා ලියන්න පුළුවන් පිටු ගණනක් 1000 2000 5000ක් වුණා. ඒවා කියවන්න ඒ වගේම සමාජයක් ඉන්නවා. ඇයි ඒ පාරිසරික සාධකයන් විසින් තමයි මේ නිර්මාණ බිහි කරන්න මේක මේ පරිසරය හදලා තියෙන්නේ. ඉතින් ලෝක ඉතිහාසය පුරා ඔහොම ඓතිහාසික ගොඩනැගින් එනකොට මේ තියෙන මහාඛ්‍යාන මේ මහාඛ්‍යාන බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඒකට හේතු වෙන්නේ පරිසරය නෑ. ඒ පරිසරයම තමයි නැවත. ඒක මම නිකන් ආයෙ මෙහෙම පැහැදිලි කරන්න. උදාහරණයක් තමයි හිතන්නකෝ ඔයා පණුවස්නුවර. ඔයාට හිතනවා දැන් ඔයා කවියෙක්. මට මේ කවිය මගේ කියවන්න ඕන. කියවන්න ඕන. එනිසා මම කවිය ලියනවා. ලියලා පත්තරයකට දානවා. පත් මේක අලවලා තැපල් කරලා මුද්දරේ ගහලා ඔක්කොම කරලා ලියුම් පෙට්ටියට දාලා ලියුම් කාර්යය ඇවිල්ලා මේක අරන් ගිහිල්ලා මේක කොළඹ පත්තර කාර්යාලයට ගිහිල්ලා පත්තරේ කවි පිටුව බාර එක්කෙනා මේක බලලා තෝරලා හොඳනම් මේ කවි පිටුව බාර ඉන්න එක්කෙනා හොඳනම් මේක අරගෙන දානවා පත්තරේට. එතකොට ඒ පත්‍රේ ප්‍රින්ට් කරලා ඉවරලා ඇවිල්ලා පඬුවස්නූරට ඇවිල්ලා ගමේ කඩේට ඇවිල්ලා අමාරුවෙන් ගිහලා එතෙන්ට ආන ඔන්න ආපුවම මෙන්න තිය බලනකොට නෑ කවිය. හිතන්නකො. ඔව්. ඉවරයිනේ. ඔය සමහර විට හරි තියේයි. මේකට තියෙන ඉතා දිගු කාලයක්. එතකොට ඔයාට කවියෙක් වීම ලේසි නෑ. ඔව්. අනික දාපු ගමන් අන්න ඒ තියෙන ප්‍රොසෙස් එක ඇතුලේ තමයි අපි කියන මේ මම කියන්නේ මේ වර්තමාන ඉතිහාසය දැන් මෙහෙම තියෙන මේ ඔයාට කවියෙක් වීමට තියෙන ප්‍රොසෙස් එක ඉගෙන ගැනීම යාන්ත්‍රණය හෝ මේ සාර්ථක කවියෙක් බවට එළි දකින්න තියෙන ප්‍රොසෙස් එක මෙහෙම කරලා අකුලවන දැන් ඔයාට හිතෙන එක මේ මොහොතේ මෙහෙම කරලා දාලා දැන් මේක කවියෙක් වෙනවා මහා කවියෙක් අන්න දැන් මහා ආඛ්‍යාන බිඳ වැටිලා ඉතා කුඩා 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 චූලාඛ්‍යාන අපි ඒවට කියන්නේ චූලාඛ්‍යාන ලක්ෂ කෝටි ගානක් බිහි වෙලා තියෙනවා. තවදුරටත් මේක ඇතුලේ අර එහෙම එන්නේ නැහැ මේ මහාඛ්‍යාන බිහි වෙන්නේ නැහැ. ඒ නිසා දැන් කියනවා පොතක් ලියනවා නම් ඔයා පිටු 250ට වැඩි පොත් පිටු වැඩි කරගන්න එපා කියලා. ඇයි මිනිස්සු කියවන්නේ නැහැ? ඔයා මං කියන්නේ ඔයාට නෙමෙයි බහුතරයක් අපේ ඉන්න Facebook එකේ ආටිකල් එකක් ලිව්වම රීඩ් මෝ එක ඔබනෝද කියන්නකෝ නැහැ. අපි කියවන්නේ නැහැ. සරලම කාරණේ අපි දැන් YouTube එකේ ඉන්නේ. ඔව්. YouTube වීඩියෝ එකක් විනාඩි 10ට වැඩි නම් බලයිද? නැහැ. හිතා එතකොට අපි මේ කියවීම කියන එක සාහිත්‍ය ඇසුර කියන එක නැති වෙමින් යනවා. හැම මිනිහෙක්ම වෙන දවසකට 48 වතාවක් මොබයිල් ෆෝන් එක දිහා තමන්ගේ ෆෝන් එක දිහා බලනවලු. එතකොට හැම තප්පරේ 4කට වරක්ම මේ ඇඟිල්ලෙන් මේක ස්වයිප් වෙනවා. එතකොට තප්පර 4යි තියෙන්නේ. දැන් මේ වෙනකොට ලෝකෙම තියෙන අත්හදා බැලීම තමයි තප්පර 4න් කොහොමද කොමර්ෂල් ලැක් කරන්නේ කියලා. එකෙන් ඒ ගානට එනකන් මේක මේ මේ අපි කියන්නේ ඉතාලම කෙටි වෙනවා දේවල්. ඒතර කම්පැක්ට් වෙන පොඩි වෙනවා. ඒව ඇතුලේ සරල රස වින්දනයම තමයි. ඒ අර මේක ඇතුලේ මෙහෙම බරසාර දේවල් එහෙම මහා කෑන දේවල් කරන්න බෑ. අපි තව උදාහරණයක් ගමුකෝ. අපි ඉන්නවා කහට ගස් දිගිලේ මිනිස්සෙකුට මේ රටේ කවුරු හරි ප්‍රධාන පුරවැසියෙක් එක ප්‍රශ්නයක් එනවා. මේ මෙයාට මේක ප්‍රකාශ කරන්න සම්නිවේදනය කරන්න පුළුවන් එකම විදිහ තමයි අහවසර පොඩි ෂොට් එකක් දාලා ගමේ කඩේ ඉස්සරහට ඇවිල්ලා සරමත් පොඩ්ඩක් පැත්තකින් උස්සගෙන කෑ ගහලා කියන අඩෝ මේමයි කියලා ඔන්න බනින්න පුළුවන්. ඒතර ඒක දැනගන්නවා කඩමණ්ඩි ඉන්න මිනිස්සු ටික. ඊට අමතරව මේ ගමේ කීප දෙනෙක් දැනගන්නේ. ඔන්න ඕක තමයි සම්නිවේදන ක්‍රියාවලිය. හැබැයි දැන් එහෙම නැහැ. වීඩියෝ ගොන් කරා මේම සෙල්ෆි අල්ලගත්තා අනේ බ්ලා 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 කියලා මේව කරලා අප්ලෝඩ් කරා. ඒ ගානට මේක සරල වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මහාඛ්‍යාන බිඳ වැටිලා චූලාඛ්‍යාන ඉතා විශාල ප්‍රමාණයක් බිහිවීම හරහා එවැනි සමාජ ක්‍රමයන් ඇතුලේ කිසිදු විටක නැවත මහාඛ්‍යාන හෝ පරමාදර්ශ බිහි වෙන්නේ නැති තැනට පත් වෙලා තියෙනවා. ඒක කියන්නේ නැවත මේ ඓතිහාසිකව ලෝක විකාශනය වෙලා යන මේ ගමනේ සම්දිස්ථානයක්. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක අපේ ගොදුරු බවට පත් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ගෝලීය සංවේදන ක්‍රියාවලිය ඇතුලේ අපි ඒකට අහු වෙලා ඉවරයි. අපි කියන්නේ වික්ටිම්ලා කියලා. අපි කියන්නේ පරිධීය රටවල් කියලා අපි. ඕන සංවර්ධනයේ සංවර්ධනයේ වින් පවතින රටවල් වල. ඒ නිසා මහා පරිමාණ වශයෙන්
අපි ඒකට ගොදුරු වෙලා ඉන්න නිසාම අපි ඔය කියන මහා කලා ආඛ්‍යාන වගේ දේවල් එහෙම කරන්න බෑ. දැන් අතලයේ එහෙම යන එකක් නෙමේ මහා ආඛ්‍යාන බිහි වෙන්නේ චූල ආඛ්‍යාන විසින් ඒවා ක්‍රමණය කරනවා මේ වගේ තැනක මේ පරමාදර්ශී චරිත දිය වෙලා යනවා එහෙම නැත්නම් ඒව ඇති වෙන්නේ වීරයෝ බිහි වෙන්නේ එහෙම නැත්නම් බිම්මල් පිපෙනවා වගේ හතු පිපෙනවා වගේ වීරයෝ එහෙම නැත්නම් තරු හැදෙනවා මෙහෙම තැනක අතුල ජයසිංහ කොහොමද පැවතීම තියාගෙන යන්නේ ඒකට යම්කිසි දෙයක් කරනවද එහෙම නැත්නම් කරන දේවල් සාර්ථක නිසා හෝ කරන දේවල් වල ගුණාත්මකභාවය නිසාද පැවතෙන්නේ ඒගේ ආයෙත් අපි ආපස්සටම ගියාම අර ලොකෝ අයගේ පණිවිඩය තමයි මං කියන්නේ ටිකක් ඒ ටික හොඳ ඒ කියන්නේ මම හැම විටම විශ්වාස කරනවා දැන් උදාහරණයක් අපි හිතමුකෝ ශාස්ත්‍රීක අපේ සහෝදරයා ඉන්නවා ඔයා ඉන්නවා කියමුකෝ අපි හිතමුකෝ ඔයා මට කතා කරනවා අතුලයි මට එන්න මම මේ මට කමසල් ඇත් වෙනකොට වොයිස් කරගන්න ඕනේ මේ වෙලාවේ මට දෙන්න පුළුවන් අයියේ ගාන 10000 මට ගෙවන්න පුළුවන් කියලා ඔයා දැන් අපි දෙන්න වෙලාවක් දාගෙන ඔන්න මේක වැඩේ ඕකේ කරගන්න ඊට පස්සේ මට ශාස්ත්‍රීය කතා කරලා කියන අතුලයි මම මේ අලුතෙන් පොඩි වැඩක් පටන් ගත්තා මට සල්ලි නම් දෙන්න විදියක් නැහැ මම මේක තාම ස්ටාර්ට් එකේ ඉන්නේ මට මේ වැඩේ කරලා දෙන්න මට මේ මොහොතේ නම් ගෙවන්න විදියක් නැහැ මට උදව්වක් විදියට මේක කරලා දෙන්න හරිගේ දවසක මොන හරි කරන්න ඔව් දැන් ඔන්න ඔතන ඔක තමයි තියෙන්නේ මේ අපි ඇප්ලයි කරන හැම තැනම තියෙන ඕක සියලු දේ ඇතුලේ මම කියන්නේ දැන් මං ආටිස්ට් කෙනෙක් වොයිස් ආටිස්ට් කෙනෙක් දැන් මම ගිහිල්ලා සුජීව මට 10000ක් දෙනවා ඒ හින්දා මං හොඳට වොයිස් කරන්න ඕන කියලා මම 10000ට වොයිස් කරනවා ඊට පස්සේ මම යන ශාස්ත්‍රීයකට ශාස්ත්‍රීයක ළඟට යනකොට ශාස්ත්‍රීයක මට සල්ලි දෙන්නේ නැහැ නේ මට හොඳට වොයිස් කරන්න 10000 වටින එක මං කියන්නේ මම දන්නේ නැහැ එහෙම වොයිස් කරන්න මන් දන්නේ වොයිස් කරන්න 10000ක් දෙන හින්දා හොඳට වොයිස් කරන්නත් 10000ක් නොදෙන නිසා අඩුවට වොයිස් කරන්නත් කියලා එකක් මම දන්නේ නැහැ මන් දන්නේ වොයිස් කරන්න ඊට පස්සේ ඔයා එකට 10000ක් දෙනව අරගෙන දෙන්නේ නැහැ යට නැහැ ඉතින් හැබැයි මම උත්සාහ කරනවා මට ලැබෙන කාර්ය මොකක්ද එය මට හැකි පමණ අපි කියන්නේ 100ට 100ක් નિවැරදිව කරන්න මම උත්සාහ කරනවා එතකොට 80ක් හරි එයි 60ක් හරි එන ප්‍රමාණයක් එයි අපි අර විහිළුවට කතාවට කියන හන්දට ගල් ගහන්න එතකොට පොල් කරටියකට හරි වදී කියලා නේ පොල් කරටි වලට ගල් ගහලා වැඩක් නැහැ එතකොට පඳුරු වලට වදින්නේ නේද ඒ වගේ මම මට හම්බ වෙන එක 100ක් මම උපරිම මේක කරනවා ප්‍රොෆෙෂනල් මම හැම විටම කියන්නේ මම වෘත්තීමය හඬ ශිල්පියෙක් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ ඒක මගේ වෘත්තිය ඒ නිසා මම ඒක කරනවා මම මම ෂූට් වලට ගියාම මම කවදාවත් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ ඕන මම වැඩ කරපු ඕන කෙනෙක්ගෙන් අහන්න මම ෆෝන් එක ආන්සර් කරොත් බැලුවොත් බලන්න ටී ටයිම් එකේ කැමරා ටයිම් එකේ මම මේ ඉතින් ප්‍රසිද්ධිය කියනවනේ මේක ටී ටයිම් එකේ ඔව් ටී ටයිම් එකේ කැමරා වෙලේ ඊට පස්සේ තිබුණා සහ මට දර්ශන කීපයක් එක ළඟ නැති වෙලා මට පොඩි නිදහසක් හම්බුනොත් මේකේ තියෙන මිස් කෝල් ටික බලලා අත්‍යවශ්‍ය එකකට කෝල් එකක් ගන්න වරෙන මම කවදාවත් මගේ තියෙනත් මේ පොඩි ෆෝන් එකක් මෙහෙම ෆෝන් එකක් තියෙනවා ඒකත් පෙන්නන්න මේ ෆෝන් එකක් තියෙන මට එහෙම ස්මාර්ට් ඩිවයිස් එකක් නැහැ. එතකොට මම මේක තියාගන්න මට අවශ්‍ය කරන මේ සම්නිවේදන කටයුත්ත කරන්න. එතකොට මගේ ෆෝන් නම්බර් එක අවුරුදු 14ක් පරණයි. ඒ ආයතනය තුල. මං කියන්නේ මගේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් ගැහුවොත් කිසිදු වෙලාවක මගේ ෆෝන් එක ඕෆ් නැහැ. එතකොට දන්නවා අතුල ජයසිංහ ජීවත් වෙලා ඉන්නවා. ෆෝන් එක වැඩ. ඊළඟට මගේ මං කාටවත් ණය නැහැ. ඒ කියන්නේ උදාහරණයක් දැන් ඔය කාර් එක ලීස් එකක් දාලා තියෙන හිමාතුරු කියන්නේ මේ යක නැ නතර නෑ එහෙම නෑ ලීස් එකක් තියෙන මං කියන්නේ මේ මහා පරිමාණ යාළුවන්ට වැඩ කරලා මේවා කරලා හොර කරලා එතකොට මට මේ මට මිස් වෙන එක කෝල් එකක් 10000 වෙන්න පුළුවන් ඒ නිසා මම මගේ ෆෝන් එක සම්බන්ධයෙන් ඉතාම කන්සර්න් මට එන කෝල් එකකට මම රෙස්පෙක්ට් කරනවා මං හැම විටම විශ්වාස කරන එක තමයි ඇයි මට මිනිහ කෝල් එකක් ගන්න මේ මොහොතේ ඔහුට හෝ ඇයට මාව අවශ්‍යයි ඒ නිසයිනේ මට කෝල් එකක්. ඒ නිසා කෝටි දෙකක ජනගහනයක් අතරින් එක මිනිහෙක් හරි මේ වෙලාවේ මට කෝල් කරනවා කියන්නේ මේ මනුස්සයා මං ගැන උනන්දුයි. මං ඒකට රෙස්පෙක්ට් කරනවා. ඒ නිසා මං ඒ කෝල් එක ආන්සර් කරනවා. බැරි අවස්ථාවල් තියෙනවා මං ළඟපාන වෙලාවට හෝ රෙකෝඩින් ඉන්න අවස්ථාවල මං ආන්සර් කරන්නේ නැහැ. හැබැයි මං හැම විටම කෝල් බෑක් කරලා තියෙනවා. හැම විටම මං මැසේජ් එකක් දාලා තියෙනවා. මොකද මං හොරෙක් නොවන නිසා. ඒ නිසා මං ඒක වැඩ කරන පිළිවෙලම නිසා මම අදටත් ඔයත් එක්ක මේ විදිහට කතා කරමින් ඉන්න කිසිදු අපහසුතාවයක් නැතුව. හරිම සැහැල්ලුවේ. ඒකයි මං කියන්නේ හැම විටම මේ දැන් අපි සමහර අය වගේ දකින්න fake account. මං කියන්නේ fake account එකේ අතුල ජයසිංහ කියලා එක්කෙනා ඉන්නේ. ඒ තමයි ඔය ඉන්නේ එක්කෙනා. ඔය ඉන්නේ එක්කෙනා active නෑනේ. සමාජ මාධ්‍යවල.
හැබැයි අතුල ජයසිංහ ඇක්ටිව් කියලා මං කියන්නේ. අතුල ජයසිංහ ඇක්ටිව්. අර එක්කනයි ඉන්නේ. අතුල ජයසිංහල සමාජ මාධ්‍යවල. එයා ඇක්ටිව් නෑ. ඇයි මේ අතුල ජයසිංහ සමාජ මාධ්‍ය වැඩි ඇක්ටිව් නැත්තේ? ඒක ඊතාව ඒක තාම. ෆෝන් එකක් නැහැ නේ. සාල එකක් ඒක. ඒක නිකන් හරියම සරලව කියන්නම් මං. මම උත්සාහ කරමින් ඉන්නේ අතුල ජයසිංහ ඇක්ටිව් කරන්න නම් අතුල ජයසිංහ Facebook එකේ ඇක්ටිව් වෙලා වැඩක් නැහැ කියන එක තමයි මගේ අදහස. ඒකට Facebook කියන එක ඉතාලි හොඳයි සමාජ මාධ්‍ය ජාලයක් මට ඔයා අවශ්‍ය මොහොතක මට ඔයාට මැසේජ් එකක් තියන්න පුළුවන් අපිට හොයා ගන්න බැරි ඉතාලම කාරණා ගුණා ගොඩක් තියෙනවා. අධ්‍යාපනයේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් විශාල කාරණා ගණනාවක් තියෙනවා. හැබැයි මං කියන්නේ අපි ඒවා පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒකට හේතුව මම නිකන් කියන්නේ ඇමරිකාව කියන රට ඉන්නේ අපිට වඩා අවුරුදු 100ක් ඉස්සරහින්. කවුරු මං කියන්නේ මොන ආර්ථික විශේෂඥ මොන දේශපාලනික ਵਿਚාරක මොන අදහස් පළ කළත් ඇමරිකාවේ ඉන්නේ අපිට වඩා අවුරුදු 100ක් ඉස්සරහින්. තාක්ෂණයේ ආර්ථිකයේ ආදි සියලු දේ. ඒකේ මං කියන්නේ මේ සංස්කෘතියේ මොන හරි මිනිස්සුගේ ඒක නෙමෙයි මම කියන්නේ රටක් විදියට රාජ්‍යයක් විදියට ලෝක යන ඓතිහාසික ගමන ඇතුලේ ඇමරිකාවේ ඉන්නේ අපිට වඩා අවුරුදු 100ක් ඉස්සරහින්. එතකොට අපිට යන්න බෑ අවුරුදු 100ක් ඉස්සරහට ඒගොල්ලොත් එක්ක. අපි 100ක් අමාරුවෙන් ගිහලා එයාලා දැන් ඉන්න තත්ත්වෙට එනකොට ඒගොල්ලෝ 1000 ගානක් ඉස්සරහට ගිහිල්ලා. දැන් මට කියන්නේ මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. අවුරුදු අපිට වඩා අවුරුදු 100ක් ඉස්සරහ දියුණු රටක එකක් ගෙනල්ලා දාන අපේකට. කන්ඩිෂන් එක මේ තියනවද? නෑ. මේ සන්දර්භයට ඒක ඔරොත්තු දෙන්නේ නෑ. කුට්ටම් පොකුණ ගැන කතා කරන්න ඕනේ අනුරාධපුර සන්දර්භයේ ඉඳන්. කුට්ටම් පොකුණ හැදින්නේ අනුරාධපුර සන්දර්භය ඇතුලේ. කොළඹ ඉඳන් කුට්ටම් පොකුණ ගැන නිකන් මේ විහිළු කතා කියන්න පුළුවන්. හැබැයි ඒක සාන්දර්භිකව ඇනලයිස් කරන්න පුළුවන් අනුරාධපුර සන්දර්භය ඇතුලේ. එතකොට නෙළුම් කුළුණ ගැන කතා කරන්න බෑ අනුරාධපුරේ කුට්ටම් පොකුණ සන්දර්භයේ ඉඳන්. ඒක කතා කරන්න ඕන ආපහු කොළඹ සන්දර්භයේ ඉඳන්. ඒ වගේ තමයි ඇමරිකාවේ එක මෙහෙට එනකොට අපි ඒක කොහොමද යූස් කරන්නේ කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ස්මාර්ට් ඩිවයිස් එකක් ගෙනල්ලා මෙහෙම දැම්මම කොච්චර දුරකට අපේ ජන විඥානය පුළුල්ද ස්මාර්ට් ඩිවයිස් එකක් පාවිච්චි කරන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. සෝෂල් මීඩියා එකක් පාවිච්චි කරන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. YouTube පාවිච්චි කරන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. Twitter පාවිච්චි කරන්නේ තව එකෙන් සමාජ මාධ්‍ය වෙනත් උපක්‍රම නිව්මී අපි ඒකට කියන්නේ නිව් මීඩියා කියලා. නිව් මීඩියා කියන එක අපි පාවිච්චි කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. මිනිසුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවයක් නැහැ. එහෙම ඉතාලම අඩු සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි අධ්‍යාපන ප්‍රවාහයට මට තේරෙන දේවල් ටික ෂෙයා කරන්න ඕන කියලා මම ගුරුවරයෙක් විදිහට වෙන විදිහකට ඇප්ලයි වෙන්නේ. මේ එතකොට මං කිය මම මේ සියලු දේ ඉගෙන ගන්න මම ආපහු ඉගෙන ගන්න යන ප්‍රොසෙස් එක ඇතුලේ ඒ නිසා අධ්‍යාපනය ඉතා වැදගත් මේ මොහොතේ ළමා අධ්‍යාපනයේ පාසල තුලින් මේ මාධ්‍ය අධ්‍යාපනය ඇතුලේ මේ සියලු දේවල් පිළිබඳව දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා වලදී මං අවබෝධයෙන් මේකේ සිටින සියලු දෙනා සමග ගනුදෙනු කරමින් ඒ අවශ්‍ය කරන රිලේෂන්ෂිප් ටික පවත්වාගෙන යන නිසාම අතුල ජයසිංහ කියලා කෙනෙක් මේ මොහොතේ පවතිනවා. ඉතින් මං විශ්වාස කරන එක තමයි ඉතාම සරල කාරණා. ඔයාට මං ගැන ට්‍රස්ට් එකක් ආවොත් ඔයා මාත් එක්ක වැඩ කරයි. ඔව්. ඔයාට එක මොහොතක මගේ ට්‍රස්ට් එක බිඳිනවනම් ඔයා මාව අතාරි. ඉතින් මං හැම විටම උත්සාහ කරන්නේ ට්‍රස්ට් එක ආරක්ෂා කරගෙන විශ්වාසය ආරක්ෂා කරගෙන මිනිස්සුත් එක්ක වැඩ කරන්න කොහොමද කියලා. මගේ මං වැඩ කරන ගනුදෙනු කරන සීමාවන් නැතුනේ. හැබැයි දැන් අතුලයි දැන් රූපහානි මාතෙන් හරි මොන දෙකින් හරි යන දේවල් තියෙනවා. නිර්මාණ හරි ඒ දේවල් බොහෝ දුරට මේ සමාජ මාධ්‍යත් එක්කම යන්නේ දැන්. ඒ කියන අර අපි කිව්ව විදිහට වීරත්වයේ හෝ නායකත්වයේ හෝ වගේ ඒක යම් ගුණයක් මොක් කරේ තිබිලා සමාජ මාධ්‍ය තුල ඒක පොප් අප් වෙනවා. පොප් අප් වෙලා උඩට ඇවිල්ලා ඉක්මනින්ම මේක සමාජය විසින් වැළඳ ගන්නවා. ඒ දැනට සමාජ මාධ්‍ය ඇවිල්ලා තියෙනවා. දැන් මට මතකයි අවුරුදු 8කට 10කට වගේ කලින් අතුල අයියාගෙත් ඔය වගේ යම් කිසි සජීවී සාකච්ඡාවක සජීවී වැඩසටහනක රූපවාහිනි වැඩසටහනක් කරපු එක් කොටසක අතුල අයියාගේ මේ හඬ නළුව එහෙම නැත්නම් මේ වොයිසින් කරන කොටස් ටිකක් මාර විදිහට සමාජගත වුණා. මෙන්න සුපිරි වැඩෙක් මෙන්න මෙහෙමනේ අහවල් චරිතයට වොයිස් කරන්න කියලා ඒ වගේ එකක් ගියා. දැන් අතුල අයියා එහෙම නැත්නම් අතුල ජයසිංහ කියන චරිතය තාම ඉස්සරහට ඩිවලොප් වෙනවා කිව්වා. මේ දේවල් වලදී සමාජ මාධ්‍ය භාවිතයට නොගන්න හේතුවක් මොකක් හරි තියෙනවද? මම දැකලා නැහැ වැඩි යූස් කරනවා පාවිච්චි කරනවා. අර කිව්වා වගේම මේ තියෙන account එකයි එක අතුල ජයසිංහගෙන ඉන්නේ. හැබැයි එයා ඇක්ටිව්ත් නැහැ කියලා කිව්වේ මම ඔය කාරණේට. ඇයි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ? දැන් අර අර කලින් අහපු ප්‍රශ්නත් ඔක්කොම මේකේ බද්ධ වෙලා තියෙනවා. මං කියන්නේ අතුල ජයසිංහ ඇක්ටිව්. මගේ තර්කය තමයි. ඔව් අතුල ජයසිංහ ඇක්ටිව් මේ මොහොතේ මේ සමාජය එක ආටිස්ට් කෙනෙක් විදිහට මම මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන පැහැදිලි අවබෝධයකින් යුක්තව මං ඉන්නවා.
ඒ නිසාම මම ඇක්ටිව් ජීවත් වෙනවා මම ඒ වැඩ ටික අවශ්‍ය ප්‍රමාණයන් වලට කොහොමද කලමනාකරණය කරගෙන කරගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන් ඒ ඇක්ටිව්නස් එක ඉන්නවා එතකොට සමාජ මාධ්‍යයන් ඇතුලේ සමහර මකට කීප දෙනෙකුත් කියලා තියෙනවා මේ ඇක්ටිව් නැත්te අපිට නිතර දකින්න හම්බෙන්නේ නැත්te කියලා මම අර කීප එක තමයි ඇත්තටම සමාජ මාධ්‍ය භාවිත කරන්නේ ඇයි කියන අවබෝධය අපි ලබා ගත්තාම එක්තරා මොහොතක් එනවා ඒක පාවිච්චි කරන්න ඕනේ සමහර ඒක පාවිච්චි කරන්න ඕනේ කොයි මොහොතේද ඒකෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ කොයි මොහොතේද කියන එක දැන් උදාහරණයක් විදිහට මම රංගනීය කාර්යයක් විදිහට ටෙලිවිෂන් එක ඇතුලේ කරගෙන යනවා නම් මම ඒක ඇතුලේ ඇක්ටිව් ඉන්නවා ඒතර ඒ මොහොතේ මට බැරි වෙනවා මේ Facebook එකේ ඉන්න නැත්නම් වෙන සමාජ මාධ්‍ය එකේ ඉන්න එතකොට මම වේදිකාව එක්ක ඉන්නවා නම් මම මේ මොහොතේ ඒක ඇතුලේ ඇක්ටිව් මම ස්ක්‍රිප්ට් එකක් ලියනවා ඒක මොහොතේ ඒ මොහොතේ ඇක්ටිව් එතකොට මේක භාවිතයෙන් නිතර නිතර ඇවිල්ලා මේ මම ඉන්නවා කියලා මතක් කරලා යන එකද මම කරන්න ඕනේ මම කරපු වැඩක් ඇතුලේද මම මේක ඇතුලේ ඇක්ටිව් ඉන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් කාරණාව ඒ නිසා මම නිකන් පොඩි හින්ට් එකක් ඒක මම මේ මොහොතේ දේවල් ටිකක් කරමින් ඉන්නවා එතකොට ඔයා ආපු දිසාව යහපු ඔය ප්‍රශ්නෙට උත්තර හම්බේ සමහරට අනාගතේදී මොකද මේ මොහොතේ මම නැවත ආටිස්ට් කෙනෙක් විදිහට ඇක්ටිව් වෙලා මම අපි කියන මේ චින්තනමය කාර්යය ඇතුලේ නිර්මාණශීලී යාන්ත්‍රණය ඇතුලේ ඇක්ටිව් මිනිහෙක් විදිහට හදාගත්තොත් විතරයි සමාජ මාධ්‍ය ඇතුලේ නැවත ඔය ඇක්ටිව්නස් එක හදන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මම චිත්‍රපටයක් කරොත් මම කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා මම දන්නවා. මම නාට්‍යයක් කරොත් මම කොහොමද ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා මම අවබෝධකින් ඉන්නේ. ඒ නිසා සහ කාල කළමනාකරණය නිසා තමයි සමහර දේවල් වලින් ටිකක් ඈත් වෙලා ඉන්නේ. ඒක යම් අවස්ථාවක මගේ දුර්වලකමක් වෙන්නත් පුළුවන්. ඒක පෙන්වා දීම ගැනත් ස්තුතියි. අකමැත්තකට මේ නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මේ අපි Facebook පාවිච්චි කරන්න නෑ නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එහෙම කිසි විරෝධයක් නෑ. කිසි දෙයක් සම්බන්ධයක් නෑ. හටුමක් නෑ. මේ වෙලාව නැති ප්‍රශ්නේ සහ ඒක යොදා ගන්න ඕන දෙයක් තාම මේ විමින් පවතින ලකවානුවක් නෑ. අතුලයි දැන් බලන් ඉන්න අය දකින්න අය දැන් අතුල ජයසිංහ මම දන්න ඔය කියාගෙන එන්නේ මොන ප්‍රශ්නෙද කියලා. අපි වොයිස් කරමුකෝ. අනේ ස්කූබි මන්ට නිකන් හොල්මන් ඉන්නා වගේ දැනෙනවා ස්කූබි ඔයා ඉන්නේ කොහෙද ස්කූබියෝ මං හිතන්නේ ඇති කියලා මං හිතන්නේ හරියටම ප්‍රතිනිෂ්පාදනය වුණේ නැහැ කියලා මොකද මගේ දැන් මේ මොහොතේ තියෙන උගුරේ කන්ඩිෂන් එකත් එක්ක නමුත් මම උත්සාහයක් දරුවා ඉතින් ශගීගේ වොයිස් එක ගේන්න අපි වෙන මොම ඕක අරගෙන යන සිරසට සිරසට සම්බන්ධ වෙන්නේ 2002 වර්ෂයේ මාර්තු 19 මට දිනවක වාර නිවැරදි නම් මාර්තු 19 තමයි මම සිරස ආයතනයේ වැඩට යන්නේ අංග රචනා ශිල්පියෙක් විදිහට අංග රචනා ශිල්පියෙක් ඔව් එතකොට ඒකට හේතුව තමයි මම වේදිකාවේ අංග රචනා ශිල්පය ජගත් පද්මසිරි කියන සර් යටතේ වැඩ කරලා කණේරුමල් සඳගිර අන්දරේලා ගුරුතරුව රජගහේ නාඩගම සිංහබාහු ඇතුළු ගණනාවක මගේ සර් එක්ක මම වැඩ කරලා තියෙනවා ඒ එක්ස්පීරියන්ස් එක නිසා එක්තරා මොහොතක සර් විසින්ම මාව සිරස ආයතනයෙන් සම්බන්ධ කරලා දෙනවා බානු ප්‍රසන්න කියන ශිල්පියා හරහා එතකොට මුල් වතාවට අංග රචනා ශිල්පියෙක් විදිහට වැඩ කරමින් ඉන්නකොට මට ප්‍රවෘත්ති වැඩසටහන් සහ අනිකුත් විවිධ වැඩසටහන් රසරිසිගී ඇතුළු මේ සිරස කියපු ගොඩාක් වැඩසටහන් එක්ක ප්‍රවෘත්ති එක්ක මම අංග රචනා ශිල්පියෙක් විදිහට මැදිරි සහ මේ එළියට යන ශිල්පියෙක් විදිහට වැඩ කරනවා ඒ වැඩ කරන් යනකොට මට තේරෙනවා මේ මම නාට්‍යකාරයෙක් වෙන්නද දැන් කොළඹාවේ මම මොකක්ද අපු වැඩේ තේරෙනවා අපු වැඩේ කරන්නේ නැහනේ මං කියලා මට තේරෙනවා මේක හරියන්නේ නැහැ කියලා. ඒතකොට එක මොහොතකට නැවත වේදිකාව පැත්තට හැරුණාම වේදිකාව මේ මොහොතේ තියෙන தત્ත්වය මේ සියලු දේවල් එකතු වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදිහට මේක ඇතුලේ සවයි වෙන්නත් බෑ. අපි කියන්නේ ස්ථාවරත්වයක් හදාගන්න බෑ. ඒතකොට ඒකට සමගාමීව තියෙන ටෙලිවිෂන් මීඩියම් එක ඊළඟට තියෙන සිනමා. මම මේක පිළිබඳව යම්කිසි හැදෑරීමක් කරන්න ඕනේ කියලා හිතන මොහොතක තමයි මම ජාතික තරුණ සභාවේ නිස්කෝ වීඩියෝ කියන වීඩියෝ තාක්ෂණ පාඨමාලාව ඩිප්ලෝමා එක කරන්නේ ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේකකත්ව ජන සංවේදන පාඨමාලාව හදාරන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා කරන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්නේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සිනමා කරන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්නේ නැවත නාට්‍ය හරම් කලාව ඩිප්ලෝමාවක් කරනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හරම් කලාව සම්බන්ධයෙන් ඊට පස්සේ මගේ උපාධිය තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල ජන සංවේදන සහ සමාජ විද්‍යාව මේ වෙනකොට පශ්චාත් උපාධිය හමාර කරලා ඉන්නවා එතකොට මේ කියන කාරණා ටික තමයි මම කියන අධ්‍යාපනය අතින් මම පොහොසත් කරන්න ඕනේ මගේ පාත්‍රිකේ මම යන්න නම් නාට්‍යකරුවෙක් වෙන්න නම් එතකොට මට පේනවනේ නැවත ටෙලිවිෂන් එක සහ සිනමාව කියලා මේකට බද්ධ වෙච්ච තව අනු
විෂයන් දෙකක් තියෙනවා. ඒ දෙක ඇතුළත් මට වැඩ කරන්න හම්බ වෙනවා. ඔන්න ඔය කියන කාරණා ටිකේදී මම පාත් එක මාරු කරනවා. අර පාඨමාලාවෙන් අනතුරුව සිරසටි වැඩසටහන් අංශයේ මේ වැඩසටහන් සහාය නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කරනවා. ගාමින්ද සුනිත් ඒ කාලේ අපි නොදන්න ලයිව් අපි නොදන්න ලයිව් සම්බන්ධයෙන් එතකොට මම ඔව් නේද මුල් කාලේ මම අංග රචනා ශිල්පියෙක් විදිහට තමයි ඒගොල්ලන්ගේ වැඩසටහන් එක සම්බන්ධ වෙන්නේ ගාමින්ද සුනිත් අයත් එක්ක ඊට පස්සේ ඒ වගේ යම් යම් දේවල් ලියමින් දායක වෙනවා සින්දු ලියමින් විවිධ සෙග්මන්ට් ලියමින් දායක වෙනවා අංග රචනා ශිල්පිය කරනවා ඊට පස්සේ එහිමීට වැඩසටහන් සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා එතකොට අපි නොදන්න ලයිව් වැඩසටහනට මම සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට සම්බන්ධ වෙනවා එතකොට ස්කූබිඩු වෙන්නේ කොහොමද ඊට පස්සේ මේක ඇතුලේ يعني අපි සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරද්දිත් එක්තරා මොහොතක තේරුම් යන මේකත් නෙමෙයි පොඩ්ඩක් හොයපු පාත් එක නිකන් ආයෙ පාර වැරදුනාද කියලා අර වැරදුනාද කියලා ඔහොම හොයමින් ඉන්නකොට හැබැයි එකක් දැන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මගේ වෙන මගේ ඩ්‍රීම් එක ඇතුලේ නැත්නම් හෝප් එක ඇතුලේ වේදිකාව පැත්තෙන් සහ දැන් ටෙලිවිෂන් පැත්තෙන් හම්බ වෙනවනේ එතකොට තව එක කාරණාවක් තියෙනවා මම ඒක හංගන්න නැතුව කියන්න. ඒ කියන්නේ මේ මොහොතේ මට බැරි වෙනවා මේ හම්බ වෙන මුදල්ෙන් ජීවත් වෙන්න. කොළඹ ඇතුලේ ජීවත් වෙන්න. ජනමාධ්‍යයට අලුතෙන් ඕනම කෙනෙක්ට වෙන දෙයක්. තියෙන දෙයක්. ඒ නිසා එක්තරා මොහොතක හඬකැවීම මංශේ හඬකැවීම අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඊට පස්සේ මම හඬකැවීම මංශයට මාරු වෙනවා. එතකොට ඒකෙත් යම් අවස්ථාවකදී මම තීරණය කරනවා මම නිදා ශිල්පියෙක් විදියට වැඩ කරනවා කියලා ස්කූබිඩූ කාටුනේ ඇමරිකාවේ වෝනර් බ්‍රදර්ස් කම්පැනි එකෙන් මගේ වොයිස් එක ඇප්‍රූව් වෙලා ආවට පස්සේ මම තීරණය කරනවා මට මතකේ විදියට එපිසෝඩ් 270ක් මේ මොහොත ගෙනාවා මගේ සැලරි එක එක මගේ වැටුපත් එක්ක මම කල්පනා කරලා බලද්දි මම නිදා ශිල්පියෙක් විදියට වැඩ කරන එක වඩා යහපත් කියලා හිතුණා ඒ නිසා මම ෆ්‍රීලාන්ස් වෙන්න ඉල්ලලා ආයතනින් ඉවත් වෙලා තමයි නිදහස් හඬ ශිල්පියෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ ස්කුබි හෝ ෂැගි මේ කතාමාලාව හෝ මේ දේවල් එක්ක අතුල අයියාගේ හඬ මුසුව වෙන්නෙත් මේ සෙල්ලමක් විදිහට නෙමෙයි නිකම් මේ ආහරි අතුල එන්න අපි වොයිස් කරමු හිම එකක් නෙමෙයි. ඔව් ඇමරිකාවට යවනවා අපි වොයිස් සෑම්පල් එකක් තියෙනවා ඒ ක්‍රමය තුලදී ඇමරිකාවෙන් පවා මේ වොයිස් එක අනුමත වෙලා තමයි එන්නේ. ඔව් ඇමරිකාවට යවනවා ඒගොල්ලෝ කියන්නේ වර්ල්ඩ් ෆේමස් කාටුන් එකක් නිසා මේකේ අපි ස්ටෑන්ඩඩ් එක රකින්න ඕනේ මොන රටක නිෂ්පාදනය කළත් ඒ නිසා ඒගොල්ලෝ වෝනර් බ්‍රදර්ස් කම්පැනි එක එක කැරක්ටර් එකකට සෑම්පල් වොයිසස් පහ බැගින් වොයිසස් 25ක් අපි ඇමරිකාවට යවනවා වෝනර් බ්‍රදර්ස් කම්පැනි එකට ඒගොල්ලෝ හැම මං හිතන්නේ ඒගොල්ලෝ සිංහල තේරලා නෙමෙයිනේ එතකොට ඒගොල්ලෝ අර ඔරිජිනල් වොයිස් එකත් එක්ක කම්පෙයා කරනවා කම්පෙයා කරලා ඒගොල්ලෝ සමහර නම් ඉස්සරහින් මේ හඬ අනුමත කරනවා නමුත් මෙන්න මේ තැන් උගුර ටච් කරන එක අඩු කරගන්න පිචින් තව පොඩ්ඩක් ඉහළ දාගන්න සමහර බේස් කරගන්න පොඩ ඔන්න ඔයගේ කමෙන්ට්ස් එක ටෙක්නිකල් කාරණා ටිකක් එක්ක වොයිස් එක ප්‍රූව් කරලා එවනවා. ඒතර ශගීගේ වොයිස් එකට මගේ හඬ තමයි එහෙම ඇප්‍රූව් කරන්නේ. ඊට පස්සේ මට හම්බෙන ඉතාම සුවිශේෂීම කාරණාව තමයි ටොම් ඇන් ජෙරි කාටුන් සීරීස් එකේ ඩ්‍රූපි ඩ්‍රිපල් කියන කැරක්ටර්ස් දෙකේ මගේ අපි සෑම්පල් එකට ඇමරිකාවේ වෝනර් බ්‍රදර්ස් කම්පැනි එක අතුල ජයසිංහ කියන නම ඉස්සරහින් ගෙනා ගුඩ් වොයිස් ඇන් ගුඩ් ඇටිටියුඩ් කියලා. අහම්කෝ පොඩ්ඩක්. මේ එතකොට ඇත්තටම මට ඒක ලැබෙන මං කියන්නේ හැම විටම මගේ තාත්තා මේෂන් බාස් කෙනෙක්. මගේ තාත්තා ගොවියෙක්. එතකොට ඊටාම ගැමි ගෙදරක ඊටාම දුප්පත් පවුලක පවුලේ සමාජිකයන් හතර දෙනෙක් පවුලක ඉපදිලා බාලයා විදිහට නාට්‍ය අලංකාරාව සාමයේ නළුවෙක් වෙන්න බලාගෙන එන මට හම්බෙච්ච මගේ ජීවිතේ විශාල ඔපචුනිටි එකක්. මං කිව්වේ ඒකයි මගේ සිරස මහගෙදර අනිත් දේවල් වලත් ගත්තාම සාමාන්‍යයෙන් මේ හඬ ගැනීම සම්බන්ධව ගත්තාම බොහොම අතලොස්සකට ලැබෙන අවස්ථාවක් නේද මං හිතන්නේ. එතකොට ඒගොල්ලෝ හැම විටම අර ඒකේ තියෙන ක්වොලිටි එක අපි කියන පවත්වගෙන යන ඕන නිසා තමයි මේ ওই සෑම්පල්ස් ගෙන්නගෙන ඒගොල්ලෝ ඒක නිර්දේශ කරන්නේ. මේ එතකොට ඒ හඬ මම නිෂ්පාදනය කළේ ඒක තමයි ඊළඟ වැදගත්ම කාරණා. මම කියන්නේ හැම විටම මේක හදාරන හෝ මේක සම්බන්ධයෙන් එnde ඉන්න කෙනෙකුට අපි ඉස්සෙල්ලම හොයා ගන්න ඕනේ මට මොනවද කරන්න පුළුවන් කියලා මගේ කටහඬ ඇතුලේ. සහ ඒ කටහඬ ඇතුලේ අපිට මොන මොන සීමාවන් ඇතුලේ අපිට වැඩ කරන්න පුළුවන්ද කියලා. මොන පරාසයකට. ඊට පස්සේ පරාසය තෝරගත්තට පස්සේ ඒ පරාසය ඇතුලේ අපිට කොච්චර දුරකට මේ ඉමෝෂන් හැන්ඩල් කිරීම මේ හැඟීම් ටිකත් එක්ක ගනුදෙනු කිරීම කොච්චර විදිහට කරන්න පුළුවන්ද කියලා. ඒතර ඒ වොයිස් එක මම ඇත්තටම නිෂ්පාදනය කරේ ඒක වෙන දීර්ඝ කතාවක් තියෙනවා මම ඉතින් සරලවම කියන්නම් මෙන්න අපේ මේ නහය මෙන්න මෙහෙම අහුණා මෙතන අපිට එන පොඩි අර අපි කියන්නේ හෙබ්බිරිස්සා නාසික්ක හඬක් නිෂ්පාදනය වෙනවා
එතකොට මම කල්පනා කරා දැන් මේ නහය අල්ලගෙන හැමදාම මයික් එක ඉස්සරහට ගිහිල්ලා මේ නහය පොඩ්ඩක් ඉන්නවා කියලා නහය ඉල්ලගෙන මේක අල්ලගෙන ඩබ් කරන්න බෑනේ. එතකොට මම හොයාගත්තා මේ 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 කුඩා බලු පැටියා මේ තාත්තා බල්ලට වැඩි මට කුඩා බලු වැඩි තමයි හම්බෙන්නේ කරන්නේ. තාත්තා බල්ලා වැඩිය පුතා බල්ලගේ වොයිස් එක පුංචි වෙන්නත් ඕනේ හුරතල් වෙන්නත් ඕනේ. හැබැයි හරිම මේ ඇස් දෙක උඩ ගිහලා කං කඩාගෙන වැටලා හරිම නිකන් ඕලාරි උතෑනි ඕලාරික ස්වරූපයෙන් ඉන්නේ මාන්නික සුනිල් චිත්‍රානන්ද තමයි මේ තාත්තා බල්ලට අඬ කවන්නේ. මට පොඩි බල්ලට දුන්නට පස්සේ මම දැන් ඔළුවේ අත ගහගෙන කල්පනා කරනවා කොහොමද දැන් මේක කරන්නේ. නහය අල්ලගෙන කරන්නත් බෑ. මම ඊට පස්සේ තීරණය කරනවා මෙන්න මේ හඬ පරාසය අනිවාර්යෙන් යන්න. මගේ තියෙන බේස් වොයිස් අපි කියන්නේ මෙතනින් පහල තියෙන බේස් වොයිස් රේන්ජ් එකේ මට යන්න බෑ. හේතුව මේ කුඩා බලු පැටිය. එතකොට මේක අනිවාර්යෙන් හීනි වෙන්න ඕනේ. මේක ඉහළට යන්න ඕනේ. ආ එතකොට ඒක තියෙන්නේ කොහෙද? මෙන්න මේ කියන අපි නාසිකය තැනක අපිට පොඩි හැඩයක් ගන්න පුළුවන්. ඊළඟට මම පළවෙනියට මම තීරණය කරනවා මේ අපි මේ අපි ගනුදෙනු කර මේ හඬ පරාසයේ ඩිලිවරි පැටර්න් එක අපි කැරක්ටර්ස් වලට හැදෙනවා වොයිස් කරද්දී ඩිලිවරි පැටර්න් කියලා එක. මේ ඩිලිවරි පැටර්න් එක මම වෙනස් කරනවා කියලා ඉස්සෙල්ලා මම තීරණය කරනවා. කොහොමද ඒක වෙනස් කරන්නේ? මෙන්න මේ විදිහට. අපි තුන්ක ඒ තියෙන දෙබසක් මම කියනවා දැන් අතුල ජයසිංහගේ වොයිස් එකෙන්. හැබැයි ඩිලිවරි පැටර්න් එක මම වෙනස් කරනවා. වෙනස් කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. හොල්මන් කියලා දෙයක් නැත්තම් ඒ අත මොකද්ද තාත්තේ? දැන් අතුල ජයසිංහගේ වොයිස් එකෙන්මයි මම ඒක කළේ. හැබැයි මම ඩිලිවරි පැටර්න් එක වෙනස් කරනවා. හොල්මන් කියලා දෙයක් නැත්තම් ඒ අත මොකද්ද තාත්තේ? මෙන්න මේ මොකද්ද තාත්තේ කියලා ගේන එක අර කැරක්ටරේට මැච් කරලා මම ඩිලිවරි පැටර්න් එක වෙනස් කරනවා. ඊට පස්සේ මම තීරණය කරනවා ඒ චරිතයට අන්න ඒ පැටර්න් එක පොඩි ආභරණයක් විදිහට තැන් තැන් වල එල්ලනවා. එතකොට ඒක ස්ටයිල් එකක් විදිහට ඒක පුරුද්දක් ඒ චරිතේ. අන්න මම මට හදාගන්න යුනික්නස් එකක්. හදාගන්න එකට අපි කියන මේ ඩිලිවරි පැටර්න් එකේ වෙනසක්. ඒක මම ඇප්ලයි කරනවා තැන් තැන් වලදී. ඒක තමයි මේ චරිතයේ අනන්‍යතාවය කියලා මම හදනවා එක. ඊට පස්සේ මම තීරණය කරන රයිට්. දැන් මෙතන තියෙන මේ නාසිකයේ එක අපි කොහොමද අර පැටර්න් එකට يعني ඩිලිවරි පැටර්න් එක වෙනස් කරපු එකට ඇප්ලයි කරන්නේ? හොල්මන් කියලා දෙන්නේ නැත්තම් අර අත මොකද තාත්තේ? එතකොට දැන් අර ඇඟිලි දෙකින් මේක ටච් කරලා අරක ගන්න බැරි එක මම මෙන්න මෙහෙම මෙතන හිර කරලා මාංශපේශින් වලින් මෙතන මෙන්න මෙහෙම එකක් ගන්නවා. අතින් හිර කරන්නේ නැතුව. ඊට පස්සේ අර පැටර්න් එක එකට ඇප්ලයි කරනවා. හොල්මන් කියලා දෙයක් නැත්නම් අර අත මොකද්ද තාත්තේ කියන එක අරකට ගේනවා. ඔන්නඔහම තමයි ඒ චරිතේ ප්‍රතිනිෂ්පාදනය කළේ. ඒතකොට මම හැම විටම කියන්නේ මේක ගැන උනන්දුවක් දක්වන අයට දැන් කිසිම වෙලාවක මට බෑ දරුවෝ පිරිසක් ඇවිල්ලා මෙහෙම වට වෙලා ඇහුවොත් එහෙම දැන් මම මට එක දවසක් හිමුණා පොඩි මොන්ඩිසෝරි වැඩකට ගිහිල්ලා මේ කතා කර කර ඉඳියට පස්සේ කෙනෙක් කිව්වා මෙයා තමයි මේ ශැගීට වොයිස් කරේ අතුල අංකල් කියලා. අනේ අන්නේ අන්න අංකල් බරු කියන්නේ ඔයාගේ ওই තියෙන වොයිස් එකත් එක්ක බැලුවාම ඔයා කොහොමද මේ ශැගීට වොයිස් කරන්නේ? අන්නේ මට මාර නෝන්ඩියක් දැම්මා. එතකොට මට තියෙන අපහසුම එක තමයි මිනිස්සු ඉස්සරහා මේක කරලා පෙන්නන්නේ. මට ඕන තරම් ඩබ් කර හැකේ බැයි මිනිස්සු ඉස්සරහා මේක කරන එක ගැන මට නිකන් එහෙම මං ඕන්නේ වගේ එකකුත් තියෙනවා. ඒක මම මගේ මිත්‍රෙක් එක්ක කිව්වට පස්සේ එයා හරි අපූර්ව කතාවක් කිව්වා. මචං දැන් ඔබ හිතන්කො සනත් ජයසූරි මාත් එනවා කියලා ඉන්ටර්වයුව එකට. එයාට කියනවාද මේ පන්දුවක් දාලා පෙන්නන්න කියලා මේ ඒක දකින්න අසයි කියලා. එහෙම එකක් නැහැ. අපිට තමයි මේ කරදරේ තියෙන්නේ කියලා. හරිද? මේක පොඩ්ඩක් කරලා පෙන්නන්න පුළුවන්ද කියලා. එතකොට මම තේරුම් ගන්න මේක ඉතා හෘදයාංගම ඉල්ලීමක් නේ. එතකොට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. දරුවෝ ඉස්සරහ කොහොමවත් කරන්න බෑ කියලා පස්සේ මට ඒක කරන්න වුණා ළමයි ඉස්සරහ. අන්න එතකොට පිළිගත්තා මෙයා තමයි ඒක කරේ කොහොමද අංකල් ඒක කරන්න කියලා. ඉතින් යම් යම් දෙනා ගැන උනන්දු ප්‍රශ්න ඇහුවා. ඉතින් මේ ඔයගේ තම කතා ටික තියෙන්නේ. දැන් ඉතින් මේ නිකම්ම කෙනෙක් හිතෙන්න පුළුවන් නේ හඬක් තියෙනවා. එහෙම නැත්නම් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙබස් ටික කියව ගන්න පුළුවන් වෙච්ච පළියට මෙහෙම මේ හඬ ගැනීම මේ දේවල් කරන්න හරි අමාරුයි. එහෙම නැතුව මේ ගුණාත්මක භාවයෙන් කරන එක හින්දා තමයි අතුලයිගේ මේ කතන්දරය තුල අතුලයි දත් තාමත් මිනිස්සු අඳුරන්නේ පහ මේ ශේත්‍රයේ මේ තව තව ශේත්‍රයන් ගන්නවකට විවිධාකාරයෙන් දායක වෙන්නේ. දැන් අතුලයිගේ කීයකට චරිත කීයකට ඇත්තර මන් දන්නේ ඒක
නිකන් මට මතක විදියට කිව්වොත් ඒ කියන්නේ ස්කූබිඩු කාටුනෙන් තමයි මට එහෙම ප්‍රධාන චරිතයක් හම්බ වෙන්නේ ස්කූබිඩු ශගී චරිතය ටොම් ඇන්ඩ් ජෙරීගේ කිඩ් සීරීස් එකේ ඩ්‍රිපල් කියන චරිතය ඊට පස්සේ ස්පයික් ඇන්ඩ් ටයික් කියලා එකම තිබුණු එකේ ස්පයික් කියන තාත්තා බල්ලා ලොකු බල්ලාගේ චරිතය ඊට පස්සේ ලෝඩ් ඔෆ් ද රින් අයිස් ඒජ් ඩියගෝ චරිතයත් මම වොයිස් කරා එක මොහොතක ධනවත් ප්‍රේඩයිස් එක කරේ ඊට පස්සේ අමුතරම මම කරා එල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස් එකේ සයිමන් චරිතය එතකොට අයිස් ඒජ් සීරීස් එකේම විවිධ විවිධ චරිත ටිකක් ඊට පස්සේ මේ ආදරයයි ඒකේ මිහිර්ගේ චරිතය ජෝදා අක්බරගේ අක්බර චරිතය දුවන ළමයා එකේ තාත්තාගේ චරිතය ඒඑස් එකේ වොන් කියන චරිතය සිහින කුමරායකේ සුයන් කුමරු කියන චරිතය මේ මෑතකම මුතු අහුර ටෙල් නාට්‍ය අර සොන්ගුල්ගේ පියාගේ චරිතය සහ දැනට විකාශනය වෙන රාවණ දෙරණ ආයතනයේ රාමසිත රාවණගේ රාවණගේ චරිතය හිරු එකේ දෙරණ ආයතනයේ විකාශනය වෙන මට මගේ දබින් සහ රංගන ඉතිහාසයේ මට හම්බෙච්ච හරි අපූර්ව සිද්ධියක් වුණා මේ සිද්ධිය තමයි දෙරණ රාවණ ටෙලිඩ්‍රාමා එකේ මම රඟපානවා නායක පූජක කියන චරිතය ඔව් කුවේර රජුරුවත් එක්ක කුමන්ත්‍රණ කරලා මේ දේශපාලනික වැඩ කරන චරිතය නායක පූජක. එතකොට මම නායක පූජක විදිහට මේ විදිහට කොණ්ඩයක් දාලා මම පෙනී ඉන්නවා. ඒක නැවත හඬ කවන නිසා මම නායක පූජක කියන චරිතේ නැවත හඬ කවමින් ඉන්නවා මේ මොහොත. එක්තරා මොහොතක මේ රාවණ කියන චරිතයට අලුත් හඬක් අපි නිෂ්පාදනය කරන්න ඕනේ කියලා දෙරණ ආයතනයේ තීරණය කරලා ඒකට හඬ කැවීම ශිල්පීන්ගෙන් පරීක්ෂණ තියලා අවසානයේදී වුන් මට ආරාධනා කරනවා මේ රාවණ චරිතයට හඬ කවන්න කියලා. එතකොට දැන් තම රඟපාන චරිතයකුත් තියෙනවා. මම රඟපානවා රාවණ චරිතයට මට රාවණාට හඬ කවන්න සිද්ධ වෙනවා. මං හිතන්නේ මේක ආටිස් කෙනෙකුට ඒ කියන්නේ වෙන පුදුම විදිහ එකක් මගේ ඇතමයි විවිධ විවිධ මත පළ කරා සමහරු විරුද්ධ වුණා ඒක කරන්න එපා මෙහෙම මෙහෙම කළා මං ඊට පස්සේ කල්පනා කරා මේ සියලු අදහස් එක්ක නෑ මම මේකට එකඟ වෙනවා ඔව් එකක් තමයි මම රඟපාමින් ඉන්න චරිතයට වෙන කෙනෙක් හඬ කවනවා මට පේනවා මම බලනවා gedara ඉඳන් ඔව් ඒක මට වෙන අත්දැකීමක් ඒතර මම රඟපාලා මේ දක්වා සියලු චරිතවලට මගේමයි හඬ ගිහින් තියෙන්නේ මම රඟපාලා වෙන කෙනෙක් වොයිස් කරනවා බලන්න මට අවස්ථාවක් හම් වෙන කොහොමද ඒක වොයිස් කරලා දෙන්නේ කියලා බලන්න ඊළඟට මේ දැන් ඔයගලන්ට පේන ඇති මේ රැවුල සුදු වෙලා දැන් මම සෑහෙන වයසක මිනිස්සෙක් 62යි වයසක මිනිස්සෙක් එතකොට මට හම්බ වෙනවා තරුණ කොල්ලෙකුට වොයිස් කරන්න මෙච්චර වයසක ආටිස් කෙනෙක් විදිහට මේ අවුරුදු 24ක 25ක කොළුවේ රඟපානයකට මට වොයිස් කරන්න හම්බ වෙනවා. ඒක මේ මොහොතේ හඬකැවීම ශිල්පියෙක් විදියට මට එන දරුණු අභියෝගයක්. කොහොමද මගේ තියෙන මේ මැචු අපි කියන වොයිස් එකේ තියෙන මැචුව තියෙන නැත්නම් වයසක ස්වභාවය සංගවා ගනිමින් හෝ ඒකට වඩා චරිතයට උචිත විදියට කොහොමද මේ තාරුණ්‍ය ශිල්පියාගේ හඬ නිෂ්පාදනය කරන්න කියන එක මම මට වෙන අභ්‍යාසයක්. හඬ ශිල්පියෙක් විදියට ඒ නිසා මම ඒක ඒ වෙන විදිය දෙකක් විදියට බාර ගන්නවා කියලා දෙන විරුද්ධ වේදී මම තීරණය කරනවා නෑ මේක මගේ එක්තරා ටර්නින් පොයින්ට් එකක් මම පාවිච්චි කරනවා ඒක රංගන ශිල්පියෙක් විදියටත් මම ඇපිය වෙනවා ඒකෙම ප්‍රධාන චරිතයට හඬ ශිල්පියෙක් විදියට මම වෙන විදියකින් ඇපිය වෙනවා කියලා ඒ නිසා ඒක මම හිතන්නේ ඒක වෙන හරි අපූර්ව අවස්ථාවක් ශිල්පියෙකුට වෙන්න පුළුවන් විදිය මේ එකක් රංගන ශිල්පියෙක් විදියට උත්සාහ කරලා තියෙනවා මගේ රංගනය පුළුවන් තරම් හොඳට කරන්න හඬ ශිල්පියෙක් විදියට මම උත්සාහ කරලා තියෙනවා පුළුවන් තරම් උපරිමයෙන් මම ඒ රාවණ කියන චරිතයට මගේ හඬෙන් නිර්මාණශීලීව දායක වෙන්න. එතකොට මට හඬ කවන ශිල්පියා උපරිම මාත් එක්ක දේවල් කතා බහ කරමින් අදහස් හුවමාරු කරගනිමින් සමහර දේවල් වලට එයා අහනවා මගෙන් අතුලා ඒවා කොහොමද මේ ඒකේ යන ලේයර් එක ගැන මට පොඩ්ඩක් කියන්න මට ඒක ලේසි කියලා. එතකොට මම එහෙම තව පොඩි අපි දෙන්න එහෙම එකඟතාවයකින් මගේ මට හඬ කවන ශිල්පියාත් එක්ක ගනුදෙනු කරමින් යනවා. ඉතින් ඒක මම කියන්නේ වෙන පොඩි එක්ස්පීරියන්ස් එකක් කියලා.
දැන් ඔය කතන්දර හොම වෙද්දි අපි යමු අතලයි මේ ඉන්දියන් කසි කබල් කතාවට. එහෙමනේ කියන්නේ. ඉන්දියන් කසි කබල් එහෙම නැත්නම් තව තව වචන දානවා මේ ඉන්දියානු ටෙලි නාට්‍ය ලංකාවේදී හඬකවා ඒවා ප්‍රදර්ශනය කිරීම කියන කාරණේදී අතුලයියාටත් සමහර අවස්ථාවල් වල ඒවට හඬකැවීමේ දායකත්වය දෙන්න තියෙනවා. දැන් මේක තුල මේ ශාස්ත්‍රයට ටෙලි නාට්‍ය ශාස්ත්‍රයට යම් කිසි අඩුපාඩුවක් වෙනවාද කියන කාරණේ හෝ ශාස්ත්‍රයේ තියෙන අඩුපාඩුවක් නිසාද මෙවැනි දේවල් එන්නේ කියන කාරණේ ගැන අතුලයියා දකින්න. දිසාවේ පාවිච්චි කරන වචනයක් ඉන්දියානු කසි කබල් කියලා. ඔව් ඒක මම පාවිච්චි කරන ගන්නේ නෙමෙයි. ඔව් නෑ මම කියන්නේ. ඔව් මේ වෙලාවේ අපි කියවන එක. ඒක ඉතාම ආනන්දජනක වචනයක් නේද අපිට දෙන විදිහට. ඉන්දියානු ඊට වඩා මේ තව දරුණු වචන දියවා. ඔව් ඉන්දියානු කසි කබල්. ඔව්. එතකොට මේ කසි කබල් කියලා අපිට වචනයක් හම්බෙලා තියෙනවා. සිංහල භාෂාවේ ඇතුළේ. ඒකෙන් කියන්නේ ඒක ගන්න දෙයක් නැහැ කියන එක නෙවෙයි වැඩක් නැහැ කියලා. ඒතකොට ඒකට මුලට එනවා මේක විශේෂණය කරන්න ඒක එක්තරා රටක නමක් දාලා ඉන්දියානු කසි කබල්. ආ ඒ වගේ දැන් අපි දාගෙන යන ඉන්දියානු කසි කබල්, ඇමරිකානු කසි කබල්, කොරියානු කසි කබල්, පාකිස්තානු කසි කබල්, චීන කසි කබල්, තුර්කි කසි කබල්, ජපාන් කසි කබල්, ශ්‍රී ලංකන් කසි කබල්. මම කියන්නේ ඒ කසි කබල් කියන වචනයට මුලට ඕනම රටක නමක් දාලා කියන්න පුළුවන්. හැබැයි මම ප්‍රශ්නේ හදි තව එකක් අහුවා. Yes. එතකොට දැන් අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි දැන් අපි දැන් අපිට අමතක කරන්න බැරි ඉතාලම ප්‍රවීණ ජේෂ්ඨ ශිල්පියෙක් ඉන්නවා මේ මොහොතේ ওই විෂයත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ තමයි ටයිටස් තොටවත්ත ෂූරි. එතකොට මල්ගුඩි දවස අපි බැලුවද? බැලුවා. එතකොට ඉන්දියාවේ නෙමෙයිද? එතකොට අපි ඔෂින් බැලුවා. ඒක ජපාන කතාවක්. ඔයනේ අපිට උදාහරණ තියෙනවනේ යවෙස්ලෝ මිනිසා. ඔව් අපි කියව සිප්පුරු රසාර ඇතුලේ ඒ කාලේ ජාතික රූපවාහිනිය මැදිහත් වෙලා කරපු ඉතා විශාල වැඩ ප්‍රමාණයක් තිබුණා ඩිස්කවරි channel එකෙන් ડોකියුමෙන්ටරි ගණනාවක් මං කියන්නේ ලෝකය ගැන අපි දැනගන්න නැති අවස්ථාවල මූලික ඒ සියල්ල ඒ කියන්නේ මං කියන්නේ ඒවා හිස්සනම ආචාර මම කියන්නේ සැලියුට් කරනවා මාධ්‍ය වෙන්න ඕන දේ හොඳටම වුණා ඒඩියුකේෂන් එක වුණා එතකොට ඔව් එක්තරා කාල 90 90න් වගේ මෑත කාලේ වෙනකොට අපේ දේශීය ටෙලි නාට්‍ය කර්මාන්තයටත් ඒකම වුණා තිලක් ජයරත්න මහත්තයලා සෝමීර සේනානායක මහත්තයලා මම නම් කියන්න තේරෙන්නේ නැහැ ගොඩාක් තිස් අබේසේකර මහත්තයලා ඇතුළු නැසේ ඔව් මේක පටන් ගන්නවා දයනන්ද ගුණවර්ධන මහත්තයලා ඇතුළු ඉතා ජේෂ්ඨ ප්‍රවීණ සිනමාව සහ රූපවාහිනී විෂය පිළිබඳ ඉතා ඉගෙනගත් ප්‍රාමාණික උගත්තු භාෂා ඥානය සහිත අය ලියපු දේවල් හොඳ නිර්මාණ අපිට මේක ඇතුළු දකින්න හම්බුණා. ඒතකොට එක් දශකයකින් පස්සේ 90න් මෙහාට බිහි වෙන්න ගත්තා ඒවට සමගාමීව පැරලල් මෙහෙම එනකොට මෙවැනි නිර්මාණ තියෙනවා ඒක මේක මේ පහු කරගෙන එනවා අර අපි කියන මේ කිසියම් මේ කලාත්මක ගුණෙන් හීන දේවල් අපිට නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ ඒ කියන්නේ මං කියන හැම එකම ඓතිහාසිකයිනේ එතකොට මොකක් හරි පුරුකක් ගලවලා ඉවරලා අපිට මේකින්ද මේක වුණා මෙහෙමයි කියලා අයින් කරන්න බෑ ඒකේ දන්වැලේක පුරුකක් එතකොට මොකක් හරි ටෙලි නාට්‍යයක නමක් නොකිය ඒ ටෙලි නාට්‍ය කර්මාන්තය ගැන කතා කරන්න බෑ මං කියන්නේ පුරුකක් අයින් කරලා දන්වැල ගැන කතා කරන්න බෑ ගීතයක් අහලා කවුරු හරි කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ නමක් කියලා එයාගේ සින්දු හොඳ නැහැ කියලා එයා ගලවලා කරන්න බෑ නවකතා කරුවේ කන අහවලාගේ බොළඳ නවකතා එහෙම ගලවන්න බෑ එතකොට මේ සියල්ල මේක චේන් එකක් වගේ එනවා ඒතර චේන් එකේ මැද පුරුකක් අයින් කරලා දැන් පුළුවන් මේ WS ඉල්ල මහත්තයාගේ නවකතාවක් කරගෙන මේ මොනවද මේ නවකතා පිස්සුනේ මේ ඔහොම වෙනවා දන්නේ ජූලි හත මේ පිස්සුද කියලා WS ඉල්ල මහත්තයා නැති නාස්ති කරලා දාන්න පුළුවන් ඕන සාහිත්‍යකාරයෙකුට හැබැයි WS ඉල්ල මහත්තයන් නැතුව ඓතිහාසිකව මේ නවකතාවේ අද ඉන්න තැන අපිට කතා කරන්න බෑ පියදාස සිරිසේනගේ ඩෙබර කෙල්ල හරි මොකක් හරි කියවපුවාම ඒව බැලුවාම නවකතා නෙමෙයි ඒව කියලා දැන් කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් නෑ එහෙම බෑ එතකොට මේ පුරුක අයින් කරලා අපිට දන්වැල ගැන කතා කරන්න බෑ ඒ නිසා මේ සියලු අය කියන අපි ලේබල් අලවාගත්ත සියලු දේවල් තමයි මේ මොහොතේ මේකේ දන්වැල එතකොට දැන් yes එතකොට දැන් අපි රටක් විදියට අපි හිතන්න ඕන එක තමයි ඒක අර අපි ආපහු ඉන්ඩිවිජුවල් හිතනා වගේ එකක් මං කොහොමද මගේ ස්කිල් ටික ඩෙවලොප් කරගෙන මේක මම කොච්චර හොඳට මේ එකත් එළිය තියෙන එකත් එක ගනුදෙනු කරනවාද කියන රිලේෂන්ෂිප් එක හදාගන්න මාධ්‍ය ආයතනේ හෝ වේවා අධ්‍යාපන ආයතන හෝ ඕනෙම එකක් මොනවද අපිට ගේන්නේ මොනවද ගේන්නේ නැත්තේ මොනවද ප්‍රතිනිෂ්පාදනය කරන්නේ මොනවද ආනයනය කරන්නේ කියන එක පිළිබඳව අපි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට අපිට අවබෝධයක් නැත්නම් ඒකට කිසියම් යාන්ත්‍රණයක් හැදෙන්න ඕනේ. එතකොට ඒ යාන්ත්‍රණය හැදෙන්න මේ මොහොත වෙනකොටත් විවිධ අරගල කරමින් ඉන්නවා දේවල් කියමින් ඉන්නවා. එතකොට ඒ යාන්ත්‍රණය හැදුනොත් ඒක
ගැටලුවක් වෙන්න නැති වෙයි. නමුත් මේ මොහොතේ අපි හිතමුකෝ ඊළඟ මොහොතේ මට හම්බ වෙනවා කිසියම් නාලිකාවකින් මෙන්න මෙවැනි ටෙලි නාට්‍යයක් තියෙනවා. ඒකට හඬ පරීක්ෂාවක් තියෙනවා. ඔයා ඇවිල්ලා හඬ දෙන්න කියලා කිව්වහම ආ එතකොට ඒ නාලිකාව එක ගෙනල්ලානේ. ආ එතකොට මේක අර අපි කියෝ ඉතා මහා ප්‍රවාහයත් එක්ක සම්බන්ධකම් තියෙන නිසාම මාධ්‍ය ආයතනයක් විදිහට ඒගොල්ලන්ට එක ගේන අවසර ලැබිලා. ඉතින් අවසර ලැබුණු එකක මම යන්නේ හඬ ශිල්පියෙක් විදිහට. ඇයි? ඒක මගේ වෘත්තිය නැවත. ඒ නිසා තමයි මම මගේ බිරිඳ සහ දරුවෝ දෙන්න මේව කරගෙන මම කොළඹ මේ ජීවිතය ගත කරන්නේ. එතකොට මට කිසි විදිහක ප්‍රතික්ෂේප කරන්න බෑ. එවැනි දේවල්. එතකොට ඒවට ලේබල් අලවනවාද, ඒවට ප්‍රමිතිගත කරනවාද ආදී ඒවා කියන අපි කියන වෙන යාන්ත්‍රණයක්. එතකොට ඒ ප්‍රමිතිය පරයන්න අපේ ප්‍රමිතිය වැඩි කරනවා. Yes, වැඩි කරනවා. ඔව්. හැම එකම හැම පැත්තම. ඒ නිසා මේ මම කියන්නේ ඉන්ඩිවිජුවල් මේ චෝදනා කරමින් නොසිට තමන් හොඳ වැඩක් කරන්න උත්සාහ කරන්න. ඒක වඩා සමාජයට, දරුවන්ට, ඉදිරි පරම්පරාවට, අනාගතයට වැඩදායි, සුබදායි වෙන දේවල් හැම විටම තෝරගන්න, මාධ්‍ය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න, ඒක හොඳ විදිහට පාවිච්චි කරන්න. මේ ට්‍රයි කරන්න. එතකොට අපි කියන දේවල් ඇතුලේ, අපේ නිර්මාණ ඇතුලේ දේවල් මිනිස්සු ඇලඳ ගනී නේ, ඒවට ආදරය කරයි, පෙම්බඳි, ඒවා වැඩිපුර මිනිස්සු බලයි. එතකොට ආර්ථිකය හොඳට හම්බේ. ඒ හැම එක ඇතුළටම මේක තමයි ආපහු මේක ස්වභාවය. මේක තමයි දැන් හතුලයි කොරෝනා කාලයෙන් ගෙවුණා. දැන් ඉදිරි වැඩසටහන් ගොඩක් අයගේ හෙට මෙහෙට වුණා. අතුලයියගේ ඉදිරි වැඩ කටයුතු මොනවාද? අපිට කොහොමද අතුලයියව දකින්න හම්බෙන්නේ? අපි තිරපිටපත් රචකයෙක් විදිහට, එහෙම නැත්නම් හඬ නළුවෙක් විදිහට, එහෙම නැත්නම් රංගදොරෙක් විදිහට, එහෙම නැත්නම් වේදිකා නාට්‍ය නළුවෙක් හෝ ටෙලිසිනමා ඒ ආකාරයේ නළුවෙක් විදිහට හරි ඊට එහා ගිහිල්ලා තව වෙනස් විදිවලට දකින්න පුළුවන්ද? මේ ගුරුවරයා කියන පරාසෙනුත් බැහැරව ගිහිල්ලා අතුලයියව දකින්න පුළුවන්ද? එහෙම නිකන් පොඩි ඉගියක් නිකන් ඉවත් දැනුණා ඒක එහෙම. ඒක අලුත් වැඩක් නෙමෙයි, ඇත්තටම පරණ වැඩක්. හැබැයි අර ඔයා කිව්වා වගේ දැන් අපි අර එක එක ශේස්ත්‍ර කතා කරේ අතුල ජයසිංහ ආණ්ඩ ගැන ශිල්පෙක දින්න මෙම් කියලා. ඒකෙදි එක්තරා මොහොත මම ඒක දින චූටි ඉතාල කෙටියෙන් කියන්නම්. මම පුරුදු වෙලා හිටියා මගේ ටැබ් එකේ චිත්‍රපටි දමාගෙන ගිහිල්ලා මට නිවාඩු හම්බෙන, يعني මට පොත් කියවන්න බෑ ටෙලි නාට්‍යයකට ගියාම සහ තව වෙන ප්‍රශ්න එනවා. මේ බලන්නකො මෙයා මේ මෙතෙන්ට ඇවිල්ලා පොත් කියවනවා වගේ මාර පඬිරුවණක් වගේ. ඉතින් වෙන සමාජාකල්ප අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා මම ඊටම රහසිගතව මගේ ටැබ් එකේ චිත්‍රපටි දාගෙන මේක කනේ ගහගෙන මම මට නැති වෙලද මේක බලමින් හිටියා. එක්තරා මොහොත කියන්නේ මම ඒක නිතර අරයි යනවා. එක්තරා මොහොතක දෙරණ FM දෙරණ ආයතනයේ සේයකින් නාට්‍ය ප්‍රධාන චරිතය කරා. යම් යම් අවස්ථාවන් හම්බෙනවා අපිට පොඩි ෆ්‍රී ටයිම්. මම එක්තරා මොහොතක මේක මම මට මතකයි ෆිෂිෂියන් කියන ෆිල්ම් එක තමයි ද ෆිෂිෂියන් කියන ෆිල්ම් එක තමයි මම බලමින් හිටියේ. එක්තරා මොහොතක නිකන් විදුලියක් වැදුනා වගේ මේක කැලේ ආශ්‍රිත දර්ශනයක්, කරත්තයක්, ගිනි ගොඩක්, කැලේ ශබ්ද තියෙනවා, ලීයක් රහිනවා. මේ විවිධ ශබ්ද සහිත එකක් මම මේ කන ළඟම මේක ගහගෙන මේ එන්න වෙලා එක මොහොතක මම නිකන් විදුලියක් වැදුනා වගේ මම මේක ෆෝස් කරා. මගේ මතකේ දිවගෙන ගියා මහයිලුප්පල්ලම ප්‍රජාගුවන් විදුලියට. ඒකෙදි අපිට මුල් කාලීනව මම එහෙම වැඩ කරලා තියෙන මුල් කාලීනව අපිට මේ කිසිදු දෙයක් නෑ. සවුන්ඩ් ලයිබ්‍රරි ඉෆෙක්ට්ස් දානම් මුකුත් නෑ. ඒතර දාන්නකෝ මේ හාමිනේ ප්ලේන් ටියක් කියනකොට ඔන්න හාමිනේ අර ටේබල් එක උඩ තියෙනවා පොඩි කෝප්ප ටිකක්, වතුර ටිකක්, ඒවා මේවා ටික තියෙනවා, හැන්දක් තියෙනවා, මේ මයික් එකක් එතෙන්ට දාලා තියෙනවා. දාන්න කිව්වහම පොඩ්ඩක් ඉන්නකෝ වතුර ටික රත් වෙලා චෝස් ගාලා අරගෙන දාලා මේවා කරලා ටක 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 ගාලා ගහලා ඉවරලා පෙරනවා වගේ දාලා මෙන්න ප්ලේන් ටික කිව්වම අර කුඩ තියෙනවා. මෙන්න මේ එතන ඒ මුදලාලි හාමිනේගේ කඩේ ළඟ සිද්ධ වෙන දර්ශනයට අදාළ අමුද්‍රව්‍යයන් ටික සපයාගෙන, සමහර ඕල්ටර්නේටිව් දේවල් සපයාගෙන මේ හඬ මෙතන නිෂ්පාදනය කරගන්න. ඇයි? පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක ඇතුළේදී අපිට මේ අවශ්‍ය කරන මේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් හෝ එහෙම ලයිබ්‍රරි හෝ මොනවත් නැහැ අපිට. කැලෑ සද්ද ඒවා මේවා එහෙම ඉතා දුර්ව, මම කියන්නේ අපි ඉතාම අපි කියන්නේ ලයිබ්‍රරි සිස්ටම් එකක් නැති, පුස්තකාල සිස්ටම් එකක් නැති තැනක අපි හිටියේ. තැටියකට මේක පටිගත කරන ඒ කාලේ ඔය අඩදාසිය ගොඩක් දේවල් පොඩි පොඩි උප දේවල් වලින් සවුන්ඩ් ඉෆෙක්ට් හදපු කාලේ මට උන්න ඕක මතක් වුණා. මතක් වෙච්ච වහාම මගේ මත මන් දන්නේ ඒවා මොන විදිහටද වෙන්නේ කියලා මට හිතුණා. මේ ආයතනේ දෙරණ මේ පොඩි කොල්ල කෙල්ල ටිකක් ඉන්නා මිත්‍රයෝ, මේ වීර දුටු ගැමුණු කියලා නාට්‍යයක් හැදුවා දිසාවේ. අපි මේක අහනකොට
මැවිලා පේනවනේ අස්සේ ඔපිටින් ගිහිල්ලා සටසටසටසට ගාලා දාලා මිනිස්සු කෑ ගාලා කඩු ඇදලා මේ ඔක්කොම ටික රේඩියෝ එක ඇතුලේ මේ ආදේව ටික මේ පොඩි කොල්ලෝ මේ තාක්ෂණික ටූල්ස් ටික දාලා මෙහෙම හදනවනේ මම අහන් ගින් තියෙන වාහනේ ගෙදර මෙහෙම ආනකොට දුට්ටු ගැමුණු මැවිලා පේනවනේ මේ සිටුේෂන් එක දැන් අපි කොච්චර දුර්වලද කියන්නකෝ මේ ඔඩියෝ එකකින් මේ ලෙවල් වගේ කරලා ඉවර වෙලා මීඩියා විශේෂයෙන් මේ ප්‍රොඩක්ෂන් පැත්තට මං මේ අවතක්සේරුවට නෙමෙයි කියන්නේ මං කියන්නේ මේ ඉතා කුඩා තරුණයෝ මේ නවකයෝ මේගොල්ලෝ මේ දන්න තාක්ෂණික ශිල්පය දාලා රේඩියෝ එක ඇතුලේ හදනෝනේ අපේ ඇඟේ මයිල් කෙලින් වෙන්න මේ දුටු ගැමුණු ඒ ෆීල් එක දැනෙන්න යස් මං කියන්නේ ඇයි ඒ සවුන්ඩ් ට්‍රීට්මන්ට් එක අපිට ගේන්න බැරි චිත්‍රපටි වලට අපේ අපේ චිත්‍රපටි ඓතිහාසිකව මේ මොහොත දක්වා සවුන්ඩ් පැත්තෙන් අපි සෑහෙන පසුගාමි තැනක ඉන්නේ සවුන්ඩ් පැත්තෙන් අපේ ලංකාවේ ඉන්න සිනමා කරුවෝ කිහිප දෙනෙක් අර සින්දුවක්වත් ලේසන එකතු වෙන්නේ මම ඒගොල්ලෝ නිකන් ඊටාම අපි ජේෂ්ඨම ඉන්න කිහිප දෙනෙක්ගේ මම මතක් කරන්න ප්‍රසන්න විතානගේ විමුක්ති ජයසුන්දර අශෝක හඳගම ප්‍රසන්න ජයකොඩි ඇතුළු අපිට ඉන්න ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක් මේ විෂය සම්බන්ධයෙන් සවුන්ඩ් ඩිසයිනින් කියන විෂය සම්බන්ධයෙන් තියෙන අධ්‍යයනයේ දැනුම පරාසය නිසාම ඒගොල්ලන්ගේ නිර්මාණ ඇතුළු අපිට දකින්න හම් වෙනවා ටිකක් අපි කියන්නේ වෙනස් විදිහේ ඒ සවුන්ඩ් ට්‍රීට්මන්ට් එක අපිට අනිත් රටවල් එක්ක සමගාමීව තියන්න පුළුවන් ගන්නට ඒගොල්ලෝ ඒ ගැන කන්සන්ට්‍රේට් කරනවා හිතනවා හැබැයි අපිට හැම විටම අපේ සද්දෙට ලැබෙන්නේ කුඩම්මගේ සැලකිලි ගෙන අපි සද්ද ගණන් ගන්න. රූපේ තමයි ප්‍රොමිනන්ට්. මං කියන්නේ. පේන ඇහෙන සියලු දේනේ අපි මේ දාලා තියෙන ඉලෙක්ට්‍රික් මීඩියා මේ ඉලෙක්ට්‍රොනික මීඩියා ඇතුලේ විෂුවල් මීඩියා ඇතුලේ ටෙලිවිෂන් ඇන්ඩ් ෆිල්ම් කියලා. 150ක් වීඩියෝ 150ක් ඔඩියෝ. ඒකෙන් මම කියන්නේ මේ දර්ශනයේ කොච්චර වීඩියෝ එක පවර්ෆුල් ඇවිල්ලා මේ කියන ප්‍රකාශනයේ සම්බන්ධයෙන් නෙමෙයි මං කියන්නේ. තාක්ෂණයේ සම්බන්ධයෙන් वीडियो एक RGB වලින් සිග්නල් වලින් මේ වර්ණ ටික හදනවා වගේම මේකේ තියෙනවා ඩෙසිබල් මොනවාද කොච්චර ප්‍රමාණයකින්ද මේ තාක්ෂණිකව මේ ඕඩියෝ එක හදන්නේ කියලා. ඒතර 150ක් ඕඩියෝ 150ක් වීඩියෝ මේ දෙක තමයි 100 කියලා කියන්නේ. ඒක තාක්ෂණිකයි හැම විටම. ඒකට පාවිච්චි කරන උපකරණේ මොකද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට පාවිච්චි වෙන තාක්ෂණය මොකද්ද කියන එකයි නිර්මාණශීලී ශ්‍රමය මොකද්ද කියන එක. ඩිසයින් එක මොකද්ද කියන එක. අපිට කවදාවත් ඇමරිකාවේ චිත්‍රපටයක කරපු සවුන්ඩ් ඩිසයින් එකක් අපිට කරන්න බෑ ලංකාවේ මං කියනවා මේ මොහොතේ මගේ අධ්‍යයන පරාසය ඇතුළු මං වැරදි වෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනේ වැරද්ද පෙන්නලා දෙන්න ඇමරිකාවේ වගේ අපිට සවුන්ඩ් ට්‍රීට්මන්ට් එකක් කරන්න බෑ හේතුව එවැනි යන්ත්‍ර සූත්‍ර අපිට නෑ එවැනි ඒවා මිල අධිකයි අපිට ගන්න බෑ ඒ උපකරණ ගන්න බෑ මේ අපි අරන් තියෙන මේ පොඩි සවුන්ඩ් කාඩ් එක මේ ස්ටුඩියෝ එකේ අපිට ගන්න බෑ ඒක එතකොට එවැනි ලොකු මුදලක් ගෙනල්ලා හැදුවම ඒක ඇතුළු වැඩ කරන්න චිත්‍රපටි තියෙනවද මට කියන්න පුළුවන් මගේ උපකරණ මෙච්චරයි මට දෙන්න ලක්ෂ මෙච්චරක් මගේ සවුන්ඩ් ඩිසයින් දෙන්න බෑ ගන්න කවුද ගන්නෙ එහෙම එකක් නෙමෙයි කර්මාන්තයක් නෙමෙයි අපිට තියෙන ඒ නිසා ඉන්දියාවේ තරම්වත් අපිට එන්න බැරි වෙලා තියෙනවා සවුන්ඩ් ට්‍රීට්මන්ට් එක ඇතුලේ විදේශීය චිත්‍රපටිවල මයික්‍රොෆෝන් පාවිච්චි කරනවා බෑ බොඩි අනකොට ඇඟේ අලවලා මේ කුඩින් මේකප් කරනවා අර පොඩි කැප් රෝල් එකක් අර පිස්තෝල වලට දාලා අන්න ඒ වගේ පොඩි කැල්ල මයික්‍රොෆෝන් FM මයික්‍රොෆෝන්ස් ඒක උඩින් මම මේ කියන්නේ ඇත්ත සාධක මේ මේ ඇහැට දැකපු සහ කියවලා අහලා දැකපු සාධක ටික මම මේ කියන්නේ. ඒ මයික්‍රොෆෝන් එක උඩින් මේ ඇඟේ පාටට මේකප් කරලා එයා ගන්න සමහරට දර්ශනයයි දෙකයි මයික්‍රොෆෝන් එක සවුත් වෙනවා අයින් කරනවා. දැන් අපිට පුළුවන් දෙයක් කරන්න බෑ. ඒක ඩිරෙක්ට් සවුන්ඩ් කරන්න බෑ ලංකාවේ. අපි බලන්න මයික් එක බේර ගන්න. ඩිරෙක්ට් සවුන්ඩ් කරන්න බෑ ලංකාවේ. හේතුව අපිට තාක්ෂණික උපකරණ නැහැ. අපිට පුළුවන් වෙන්න පුළුවන් එවැනි තාක්ෂණික උපකරණ අවම වශයෙන් හෝ ගත්තාම හැබැයි එවැනි කරන ඩිරෙක්ට් සවුන්ඩ් වල තියෙන ක්වොලිටි එක සම්බන්ධයෙන් නැවත ආය ප්‍රශ්නයක් තියෙනවා. අපිට පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ වගේ ක්වොලිටි නක් ගන්න බෑ. හරිද? ඒකේ සවුන්ඩ් ඩිසයින් කෙනෙක් විදිහට මම හොයාගත්ත දේවල් ටික ඒක ඇතුළේ ආපහු කැඩෙනවා. පොලි සවුන්ඩ් කියන්නේ ඒක එකක්. මේ රංගන ශිල්පීන් පාවිච්චි කරන උපකරණ. මම ෆෝන් එක අරගෙන ඔබලා මේසෙ උඩින් තිබ්බොත් එන සද්ද. අඩි සද්ද ටික ඇතුළේ මේ රංගන ශිල්පීන්ගේ මේ දේවල් වලින් නිෂ්පාදින සද්ද. ඊට අමතර නැචරල් සවුන්ඩ් එක අපි කියන්නේ කැලේ නම් කැලේ මොකද්ද අපිට කියන්නකෝ කැලේ සද්ද තියෙන ලයිබ්‍රරි එකක් කොහෙද තියෙන්නේ කියලා අපේ පහුගිය වකවානුවේ අපිට හම්බෙච්ච හැම චිත්‍රපටයකම ඇහිච්ච පරිසර ශබ්ද ඔන් බෑක් එකේ සද්ද මං කියනවා ඔන් බෑක් චිත්‍රපටයෙන් YouTube දාලා තිබුණු සවුන්ඩ් සමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ ඔයා නුවරඑළිය චිත්‍රපටයක් ෂූට් කරනවා ඒකේ ගයිඩ් එක අරගෙන ආවිල්ලා එඩිට් කරලා ඔක්කොම කරලා ඩබ් කරනවා
දැන් නුවර ලිසද්ද තියෙන වලංග ඒ කැලේ හිටපු කුරුල්ල හොය ඒ පඳුරු සහිත කැලේ නම් ඒකේ සද්දකෝ නැචරල් සවුන්ඩ් කවුරු හරි නුවර එළිය ගිහිල්ලා ඔයාට ගන්න කියලා සවුන්ඩ් එකක් රෙකෝඩ් කරලා YouTube දාලා තියෙනවද නෑ ඒ නිසා අපිට සද්ද නෑ අපිට නැචරල් සවුන්ඩ්ස් නෑ සද්ද වෙනුවෙන් මේ දවස්වල අතුල සද්ද නැතුව මම කියන්නේ සද්ද බද්ද කරනු ලැබේ කියලා සද්ද බද්ද කරනු ලැබේ සද්ද බද්ද කරනු ලැබේ වගේම සද්ද බද්ද මගේ ඒ නිසා සද්ද බද්ද කරන්න පටන් ගත්තා මං සවුන්ඩ් ඩිසයින් කියන එක වෙනම කතාවක් ඒක මම නිකන් සරල උදාහරණයක් කියන්න අපි දෙන්නවා මේ රූපගත කරන රාමුවට එහායින් මේ බිත්තියට එහා පැත්තෙන් මට පුළුවන් වොලිබෝල් කෝට් එකක් හදන්න ඕන මට පුළුවන් පන්සලක් හදන්න ඕන විවිධ දේවල් මට පුළුවන් වෙළඳපොළක් නිර්මාණය කරන්න මේ සවුන්ඩ් එකේ මේකෙදි මම ඉගෙනගත්ත පහදිලිම පාඩම තමයි අපි මේ හැමෝම අපි හැමෝම විශ්වාස කරමින් ඉන්නවානේ විශ්වාස කරමින් ඉන්න දෙයක් තියෙනවා ඒ දේ තමයි ඔය දැන් මේ අපිව රූපගත කරනවානේ අර ඒක රාමුව බලලා අපිට මේකේ වර්ණ අනම්මන දැන් මේවා කියන ආලෝකේ තව චුට්ටක් දාගම මේ අපි ශිල්පියා කියන නේද එතකොට මේක පේනවා රූපයට ෆ්‍රේම් එකක් තියෙනවා ශබ්දයට ෆ්‍රේම් එකක් නැහැ චූම් පාන් එක ඇහෙනවා කිලෝමීටර් ගානක ඉඳන් කොහෙද කොටු කරන්න බෑ පාන්නම් ගිල්ල නවත්තන්නද බෑ ගල් ක්‍රෂර් එකක් වැඩ කරනවා ඈතක මේ රූපේ මේක බලන් කියනවා ලයිට් වැඩි අරක වැඩි ඔයා යන්න මෙහෙට යන්න හෙට යන්න මෙහෙට යන්න මේක කරන්න මේ මේක බලන් කියනවා මේක ඇතුලේනේ ඔක්කොම ටික වෙන්නේ හැබැයි මේක ඇතුලේ කොහෙද රාමුවක් ඒ නිසා සද්ද කියන්නේ මාරම වැඩක් සද්ද කියන්නේ මාරම වැඩක් අපි සද්ද එක්ක ගනුදෙනු කරන්නේ නැහැ අපි ඒකට කුඩම්මගේ සැලකලි දීලා වෝල්ට මර්ච් එක වෙලාවක කියනවා මට හිතා ගන්න බෑ ඇමරිකාවේ කියන්නේ 1968 වගේ වර්ෂයක ෆෝඩ් කොපලත් එක්ක ගෝඩ්ෆාදර් ෆිල්ම් එකේ වන් ෆ්ලේ ද කුකූස් නෙස්ට් ගෝඩ්ෆාදර් 1 2 3 ඔය චිත්‍රපටි ගණනාවක සවුන්ඩ් ඩිසයින් එඩිටර් කෙනෙක් සවුන්ඩ් එඩිටර් කෙනෙක් මික්සර් කෙනෙක් එයා කියන වෝල්ට මර්ච් කියන මට හිතා ගන්න බෑ මේගොල්ලෝ ඇයි මේ සද්දට මේ මෙච්චර කෙනෙහිලිකම් කරන්නේ එතකොට චිත්‍රපටිවල පින්තූර 14ක් ගිහිල්ලා පස්සේ සද්ද ආපු හින්දාද අපිට මෙහෙම සල්කන්නේ කියලා අහනවා. අර මර්ච් කියනවා එක්තරා සුවිශේෂම කාරණාව මර්ච් කියන. වෝල්ට මර්ච් කියනවා මිනිස්සු ලෝකේ ඉස්සරලම දැනගන්නේ ශබ්දවලින්. සති 3ක් යද්දි කලලේ හැදිලා මාස 9ක් මව් කුස ඇතුලේ වෝටර් බෑග් එකක ජීවත් වෙනකොට පෙකණිවැලෙන් අම්මට සම්බන්ධ වුණාම අම්මගේ හાર્ට් බීට් එකේ ඉඳන් පරිසර සද්ද එළිය සියලු ලෝකය එයා කණෙන් තමයි දැනගන්නේ ශබ්දයක් විදිහට. එතකොට රූපය නෙමේ මුලින් එන්නේ ශබ්දය. මානව ඉතිහාසයේ ජීවියෙකුට ඉස්සරලම මේ ලෝකේ දැනෙන්න ගන්නේ ශබ්දයෙන්. හැබැයි අපි සද්දෙට දැනක් දීලා නැහැ. කමන්නේ ඌ පස්සේ මොනාරි කියලා හදාගමුකෝ රූපේ ගන්නකෝ කියලා ඒක ගන්න මාර ට්‍රයි එකක් දෙනවා. හැබැයි සද්දේ නැහැ. සද්දේ ඔක්කොම හදලා ඉවරලා කපලා කොටලා ගෙනල්ලා මට කියන මේකට පොඩි සද්ද මොනාරි ටිකක් දාලා දෙන්න පුළුවන්ද? දැන් ෂූට් කරලා තියෙන තැන්නු ඒවා මෙයා බැලුවා මේ සද්ද නැහැ. එතකොට අපිට මොකක්ද සිද්ධ වෙන්නේ? සද්දට වංචා කරන්න සිද්ධ වෙනවා. සද්දට වංචා කරන්න. Yes. එතකොට ඔන්න අපි තියන එක එක දේවල්. මේ සද්දට වංචා කරන එක කෑල්ලක් තමයි මේ ඩිසයින් එක ඇතුලේ තියෙන්නේ. උදාහරණයක් විදිහට මම කියන්නම්. ෆිෂිෂියන් ෆිල්ම් එකේ විනාඩියක් අරගෙන මම රීඩිසයින් එකක් කරා. ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් නම් ඇයි අපිට කරන්න බැරි? කියලා මම රීඩිසයින් එකක් කරා. මම පොඩි හින්ට් එකක් දෙන්නම් ඒකට. ඒකේ ගිනි ගොඩක් තියෙනවා. දැන් කියන්නේ ස්ටුඩියෝ එක ඇතුළේ ගිනි ගොඩක් ගන්න පුළුවන්ද මයික් එක ගෙනල්ලා මේ ගින්දර අපිට ගන්න ඕන කියලා? බෑ. එතකොට මේ සවුන්ඩ් එක නිෂ්පාදනය කරන්න මොකක්ද මයික් එකේ කොච්චර මේක ඉස්සරහා මේක නිෂ්පාදනය කරපුවා මේ ද්‍රව්‍යයෙන් මයික් එක ත්‍රූ ඇවිල්ලා මේක එන්ලාජ් වෙනකොට සිනමාවේ ඇතුළේ කොයි විදිහටද ඒක දැනෙන්නේ කියන පූර්ණ චිත්‍රයක් එක්ක වැඩ කරන්න ඕනේ මේ මයික් එක ඉස්සරහා හප්පන ද්‍රව්‍ය මොකක්ද කියලා තීරණය කරන්න. Yes. එතකොට මම උදාහරණයක් කියන්නම්. එක්තරා මොහොතක මම ඒ කැතුලේ ගින්න නිෂ්පාදනය කරනවා මේ ටොෆිකොලේකින්. Yes. එතකොට ඒ නිෂ්පාදනය කරන පාවිච්චි කරන උපකරණය මොකද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපිට මේකෙන් ඇහෙන සද්දය ඇතුලේ කොච්චර දුරට ඒ රූපයට ඒක සපෝට් කරන්න පුළුවන්ද 50%කින් සපෝට් කරන්න පුළුවන්ද කියන එක. තව උදාහරණයක් කියන්න. ඒතනින් පස්සේ ආයෙ උදාහරණ ඕනේ නැහැ. Jurassic World. හදනවනේ දැන් එනවා අර ලොකු විශාල සත්තු ඩයිනෝසර්ලා දැන් මේ සවුන්ඩ් ඩිසයින් එක කරන එක්කන යන්න ඕනේ බූම් මයික් එකක් අරගෙන ඩයිනෝසර්ලගේ සද්ද රෙකෝඩ් කරන්න කොහෙද දැන් ඩයිනෝසර්ලා ඉන්නවද නෑනේ එතකොට ඩයිනෝසර්ලගේ සද්ද හදලා තියෙන්නේ ඌරන්ගේ සද්දෙනුයි තව එක කුරුල්ලෙක් මොකද ඉන්නව මට මතක නෑ එහෙම සත්තු කීප දෙනෙක්ගේ සද්ද එකතු කරලා
ඉතාල විශාල කර්මාන්ත ශාලාවල මැෂින් වල අර මේ පටිය දුවන්නේ ඒ බෙල්ට් එක දුවන ඒ එන ශබ්ද තියෙන අන්න එවැනි ශබ්ද ගණනාවකුයි සත්තුන්ගේ ශබ්ද ටිකයි එකතු කරලා තමයි ඩිසයින් එක ඇතුලේ මේ ඉතාල දවැන්ත අපි නිකන් ගල් ගහලා පුටුවේ හෙල්ලෙන්න මේ ශබ්දේ මේ මේ ඩයිනෝසර්ගේ ශබ්ද ගේන්නේ එතකොට කව කාටවත් තේරෙන්නේ නැහැ මේ මොහොතේ මේ යంత్ర සූත්‍රේකුයි ඌරංගේ ශබ්දයි මේ කියලා එතකොට ඩිසයින් එක සහ ඊට පස්සේ පොලේ සවුන්ඩ් වල ඕක තියෙන්නේ ඒක ඔය සියල්ල අයිති වෙන සවුන්ඩ් ඩිසයින් එකට එතකොට කොහොමද මේ වීඩියෝ එකට 150ක දායකත්වයක් දීලා මේක 100%ක් නිවැරදි නිර්මාණයක් විදිහට ගේන්න අපි මේ කියන ඔඩියෝ මීඩියම් එක ඇතුළේ නැත්නම් ශබ්දය කියන එක ඇතුළේ වැඩ කරන එක ගැන මම දැන් හොයමින් යනවා හදාරමින් යනවා අපි එහෙම වැඩ කීපයක් කරා තාල කියන චිත්‍රපටයේ පාලිත පෙරේරා මහතාගේ පාලිත සර්ගේ තාල චිත්‍රපටේ මම රීඩිසයින් එකක් කරා සම්පූර්ණයෙන්ම ආය ඩිසයින් එක කරා කලින් සසිකරුවන් මාරසිංහ තමයි කලේ සරසවි චිත්‍රාගාරය ඊට පස්සේ ඉන්දියාවට ගෙනහිල්ලා කරන ලද එක තාක්ෂණික ක්‍රියාවලියක් නිසා අපි නැවත මේක ලංකාවේ නිෂ්පාදනය කරන්න ඕන වුණ නිසා තමයි මම මැදිහත් වුණේ ඒ වෙලාවේ ශාසික වැඩක් තිබුණ නිසා ඒතොර රීඩිසයින් එකක් කරා නැවත මේක ඇතුලේ චිත්‍රපටය ඇතුලේ පස්සේ ඩිංකා කියලා චිත්‍රපටයක් අපි දැන් අවුට් වෙන්න නියමිතයි තමයි මේ ඒක ඇතුලේ අපි ඩිසයින් එක කරා ලක්මල් ධර්මරත්න මහතා සමග මේ දවස්වල වැඩ කරමින් ඉන්නවා ලකා එක මේ යගේ පළවෙනි චිත්‍රපටයේ ඒක සම්බන්ධයෙන් ඩිසයින් එක සද්ද බද්ධ කරනවා ඩිසයින් විදියට මම වැඩ කරනවා ඒක ওই ටික තමයි අලුත් මට අලුත් විෂයක් මම ඒකට කැමතියි මම සද්දපද්දත් එක්ක හිටු මිනිහෙක් අර විදියට සද්ද කරපු මිනිහෙක් ඉතින් මට ඒක එක්තරා මොහොතක මම දැනිලා මම ඒක කරන්න පටන් ගත්තා ඒක පළවෙනි කරපු එකට යම් තක්සේරුවක් මට ඉතින් හම්බුණා හොඳයි කියන එක ඒ නිසා දෙවෙනි එක කරා දැන් තුන්වෙනි එක කොහොම කරමින් ඉස්සරහට යන්න තම අදහස තියෙන්නේ බලාපොරොත්තු තියෙන්නේ ඉතින් මේ අතුල අයියා දැක්කනේ ආපු පාරවල් සහ ආගිය පාරවල් යන පාරවල් දැන් අලුත් පාරවල් හොයාගෙන යනවා මේක තමයි ජීවිතයේ දිශානතිය කියන්නේ එතකොට අතුල ජයසිංහ ගුරුවරයෙක් විදිහට ළමයින්ට පාරක් පෙන්නනවා අපි ඇකඩමිය ගැන මතක් කරමු ශබ්ද බද්ධ කරන්න නෙමේ ශබ්ද කරන්න උගන්වන තැන ඔව් එක්තරා මොහොතක මේ මම තේරුම් ගන්නවා මම වසර ගණනාවක් විවිධ ආයතනවල විශ්වවිද්‍යාලවල පාසල්වල වැඩමුළු පවත්වමින් මේ විෂය මම ඉගෙනගත්තු විෂය සම්බන්ධයෙන් දේවල් කරමින් ඉන්නකොට එක්තරා මොහොතක මම මේකේ තේරුම් ගන්නවා යම් යම් අඩුපාඩු තියෙනවා අපිට මේ කියන්නේ දැන් දරුවෙකුට ඩබින් කරනවා කියලා කිව්වහම හඬ කැවීමක් කරනවා කියලා කිව්වහම ඒක මම කටින් කියලා බෝඩ් එකේ ඇඳලා පෙන්නන එකෙන් කොහොමද මේ ඩබින් උගන්වන්නේ කියන එක තියරි වලින් ඩබින් උගන්වන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ පුළුවන්ද කියන පස්සේ මොකද මේක අතිශය ප්‍රායෝගික විෂයක් ඒක ඇතුලේ යම් විෂය කාරණා ටිකක් තියෙනවා අපි කියන්නේ ඇකඩමික් නොලෙජ් එකක් ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක තියෙන්නේ ඒතර මේ ටිකට අවම පහසුකම් ටිකක් ඕනේ උදාහරණයක් විදිහට පොඩි තැනක මං කියන්නේ ඒක කොහොමද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මයික්‍රෝෆෝන් එකක් හෙඩ්ෆෝන් එකක් ඊට පස්සේ පින්තූර පේන්න තිරයක් ඊට පස්සේ තව පැත්තක ඒ එයා කියන එක රෙකෝඩ් වෙන්න තැනක් ඒ පින්තූර ඔන්න ඔය පිටා සරල උපකරණ ටිකක්. එතකොට මෙන්න මේ අඩුපාඩුකම නිසාම තමයි මේ මගේ මේ ස්ටුඩියෝ එක මැදිරි සංකීර්ණේ පටන් ගත්තට පස්සේ අපි නැවත නම වෙනස් කරලා අපි රීලොන්ච් කරා ස්ටුඩියෝ වොයිස් බොක්ස් කියලා. වොයිස් බොක්ස් මම ඒක හැම විටම කියන්නේ මම ඒක මම දාගෙන තියෙන මගේ පැත්තට. මම කියන්නේ මම වොයිස් බොක්ස් එකක් පෙට්ටියක්. તો වොයිස් තියෙනවා ඒකේ බොක්ස් එක ඇතුලේ. ඇරියහම මේ වෙන ඇරියහම මෙතනින් ඒ බොක්ස් එකෙන් එහෙම ඒ කැමති කැමති වොයිසස් මෙහෙම ගන්න පුළුවන් ඒක කැමති වොයිස් මේ කියන්නේ නැත්තම් කතා වෙන්නේ තරම් තියෙන පුළුවන් ඒ හින්දා මම හිතුවා ඒකට මම නම දානවා කියලා වොයිස් බොක්ස් කියලා නේද ස්ටුඩියෝ වොයිස් බොක්ස් බත්තරමුල්ල කොසත් අන්දේ තියෙන Google එකේ සර්ච් කරන්න පුළුවන් මේ එතකොට මම තීරණය කරා දරුවෙකුට එයාට අවශ්‍ය කරන අපි කියන්නේ නාලිකාවකට ගියාම හෝ වෙනත් ප්‍රොඩක්ෂන් හවුස් එකකට ගියාම එයාට දකින්න හම්බෙන පරිසර පද්ධතිය මෙයාට මෙතන තියෙනවා උපකරණ ටික තියෙනවා මයික්‍රෝෆෝන් අපි පාවිච්චි කරන්නේ සිනමාවේ හඬ කැවීම සඳහා පාවිච්චි කරන මයික්‍රෝෆෝන්ස් අපි හැබැයි තියෙනවා ඔව් ඒ සියලු දේවල් එක්ක මම හිතුවා මම කෝස් එකක් ඩිසයින් කරනවා ඒක ඇතුලේ හැමෝම උනන්දු ජනක කාරණාව තමයි හඬ කැවීම ඩබින් 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 මේ ඩබින් නැද්ද කරන්න ඩබින් කොහෙවත් කෝස් කරන්න ඩබින් 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 මම ඉතින් පැහැදිලිව කියනවා ඉතින් අවංකව කියනවා ඒ නිසා තමයි මම මේක ඩබින් කියලා හඬ කැවීම පාඨමාලාව කියලා දාන්නේ හැබැයි තේරුම් ගන්න ඕන එක තමයි ඩබින් කියලා කියන්නේ එකක් විතරයි
එතකොට මම අපි කියන්නේ අර මේක ප්‍රචාරණය කරගන්න අවශ්‍ය නිසා උපක්‍රමයක් විදිහට තමයි මම පාවිච්චි කරන්නේ හඬ කැවීමේ පාඨමාලාව කියලා. හැබැයි මාව විශ්වාස කරන මෙතෙන්ට එන පුද්ගලයෙකුට මං හඬ කැවීම විතරක් නෙමෙයි උගන්වන්නේ. තව විෂයන් 7-3ක් උගන්වනවා යාට. එළියට ගියාම ශිල්පියෙක් විදිහට වැඩ කරන්න ඕනේ. ඩොකියුමෙන්ටරි නැරේෂන්, රේඩියෝ ඩ්‍රාමා, ටෙලිවිෂන් ඇන් ෆිල්ම් ඩබින්, රේඩියෝ ඇන් ටෙලිවිෂන් කමර්ෂල් වොයිසින්. වෙළඳ දැන්වීම හඬ සඳහා සමා මේ මොහොතේ ඉතාම හොඳ ඉල්ලුමක් තියෙන මම මේ පහුගිය කාලෙම ජීවත් වුණේ අතරම මගේ හඬ ශිල්පියෙක් විදිහට මම මේ අපි කියන වෙළඳ දැන්වීම කියන නැත්තම් මේ ඇඩ්වර්ටයිසින් කියන ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ, ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ, දැස ඩොකියුමෙන්ටරි මේ තියෙන නිෂ්පාදනයන් ඇතුලේ වැඩ කරන්න පුළුවන්. මම කියන්නේ මේක මගේ ක්ලාස් එක වොයිසින් ක්ලාස් එකක්. මේක වොයිස් සම හියුමන් වොයිස් එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියන ඒරියාස් ටික අඳුන ගන්න පාඨමාලාවක් තමයි මම ඩිසයින් කරේ. මේ කන්ටෙන්ට් එක ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක නැහැ, වෙන කිසිදු අධ්‍යාපන ආයතනයක නැහැයි කියලා මම විශ්වාස කරනවා. දැන් මට ස්ටුඩියෝ එකක් තියෙන නිසා තමයි මට පන්ති කරන්න පුළුවන් වෙන්නේ. සහ එහෙම නැතුව පන්තියක් කරන කෙනෙකුට ස්ටුඩියෝ එකක් හදන්න බෑ. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ හැමෝ තැනකම ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ හරි ක්ලාස් එකට කියලා පන්තියක් ඇදුවා මේක තියෙන සෙනසුරාදාට විතර නම් ස්ටුඩියෝ එක ඉතුරු කාලෙ ටික මොනවද කරන්නේ? වැඩක් ගන්න ඕන. ඒ නිසා මේ ආයතනේ නෙමෙයි වැරද්ද. මේකට අපි මේක සම්පාදනය කරන මූලික දාන ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා තමයි මේ යම් පාඨමාලාවන් ඇතුළේ මම දකින දුර්වලතාවයන් ටික හඳුනාගෙන ශිෂ්‍යයෙකුට නිවැරදි දේවල් ටික දෙන්න අවශ්‍ය කරන අවම පහසුකම් ටික මම ළඟ තියෙනවා. ඒ නිසා තමයි මම පාඨමාලාව පටන් ගන්නෙ. ඒක ඇතුලේ අපව විෂයන් හතරක් මෙව කරලා මාව විශ්වාස කරලා එන කෙනෙකුට නැවත විෂයන් හතරක් ඇතුලේ තමන් එළිය ගිහිලා ශිල්පියෙක් විදිහට වැඩ කරලා මුදල් උපයාගෙන තමන්ගේ ආර්ථික දේවල් කරන ගමන්ම තමන් කැමති ආසදේ මම ඩබ් කරලා මම හඬ ශිල්පියෙක් විදිහට ජීවත් වෙන්න. මම කිසිදු තැනක රස්සාවක් කරන්නේ නැහැ. කිසිදු ආයතනයක මම රස්සාවක් කරන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ මගේ ක්‍රියේටිවිටි, මම කියන්නේ නිර්මාණශීලී දේවල් ටික විකුණලා. ඒ නිසා තමන්ගේ වොයිස් එකට දක්ෂතාවයක් තියෙන මේක ගැන උනන්දු කෙනෙක් ඉන්නවනම් මම දන්න සියලු දේ එයාට කියලා දෙන්න. වොයිස් බ්ලොග්ස් කියලා කිව්වම ද මීඩියා ඇකඩමී. එතකොට ඒක හොයාගන්න පුළුවන් Facebook එක ඇතුලේ. එනිසා ඒකට අවශ්‍ය කරන description එකේ link එක දාන්නම්. Facebook මීඩියා ඇකඩමී එකත් සම්බන්ධ වෙන්න පුළුවන්. අතුලයිගෙන් ඉගෙන ගන්න පුළුවන්. අතුල ජයසිංහ කියන කලාකරුවා, එහෙම නැත්නම් අපිට කලාකරුවා කියන එක තමයි හොඳම මං හිතන්නේ දැනට පාවිච්චි කරන්න තියෙන වචනේ. මේ මොකද එක තැනක නෙවෙයිනේ, කලාව තුළ යම් යම් ශේෂ්ත්‍රයන්හි එක එක තැන්වල විවිධ චරිත නිරූපණය කරනවා. ඉතින් අතුලයිගෙන් ඉගෙන ගන්න, එහෙම නැත්නම් අතුල ජයසිංහගෙන් හරියට වොයිස් කරන්නත් ඉගෙන ගන්න ඔබට හැකියාව තියෙනවා. අපි සම්බන්ධන ඩිස්ක්‍රිප්ෂන් එකට ආයතනයේ එහෙම නැත්නම් අතුලයිගේ ඇකඩමී එකේ Facebook link එක ඇතුළත් කරනවා. ඉතින් අතුලයි දැන් කාල වේලාවක් තියෙනවා, අතුලයියටත් වැඩ තියෙනවා. ඉතින් මේ වැඩ සේරම තියාගෙන අපිට හඬ විතරක් නෙමෙයි, හඬ දැනුම මේ හැමදේම අත්දැකීම් බෙදා හදා ගන්නවට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද ආවා නෙමෙයි, අතුලයි එක තැනට අපි ආවා. අතුලයි එක තැනත් අපි වෙනුවෙන් වෙන් කරා. ඉතින් ගොඩක් ස්තුතියි. මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන දිසාවේ බලන අයට? ටිකක් ඒ ටික හොඳට කියලා තමයි කියන්න තියෙන්නේ. ටිකක් ඒ ටික හොඳට. හැබැයි මේ ජීවිතේ ඕනම දිශානතියකට යන්න පුළුවන්, එක එක දිශාවට යන්න පුළුවන්. ඕන වෙන්නේ උනන්දුව. ටිකක් ඒ ටික හොඳට කරන්න. දිසාවේ subscribe කරන්න, bell icon එකත් click කරන්න.